විමනින් බැසනාරිය සෝබන රඟමින් ඇස් චාමරතාලෙට වයමින් ඇය ගයමින් සඳමෙන් බලමින් නෙත් සලුවෙන් රහසෙන් දානම් දම්ලෙ දානම් 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 දම්ලෙ දානම් 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 දම්ලෙ නානම් දානම් දානම් දම්ලෙ දානම් දානම් විදුරන් පත විල්තර බෙම්බර සංස්කෘත අංගන ලංකුද රිද්මට රස්සද සුන්දර නිම්පෙර සිත්තරු සක්වල සිත්තරු ඇස්පොත විශ්මිත පර්වත දර්පන මෝහන නාමික ධාරණ ලේපිත අන්තර නැලවෙන සිත්තරු සක්වල කර සුර අඟනකි එහි උපදින්නේ සිල් රකිනා තපසුන් ඒ කල නැත එහි ඉන්නේ නරි ලතා මේ කෝලම සබයේ නටමින්නේ ලොල් වඩ වඩ මෙ මලෙ වරුණ නැත බෝ අය දන්නේ මල් පිටි වට කර සුර අඟනකි එහි උපදින්නේ සිල් රකිනා තපසුන් ඒ කල නැත එහි ඉන්නේ නරි ලතා මේ කෝලම සබයේ නටමින්නේ භාග්‍යවත් මාසේ වසන්තයත් අරගෙන අලුත් බලාපොරොත්තු සමගින් සකල ශ්‍රී ලංකා වාසීන් සියලු දෙනා එකම මොහොතක එකම පැතුමෙන් කරදර බාධක දුරු වී දහසක් පැතුම් දැල්වී මග එළිවෙන අරුතක් ගෙනේන සොම්නස් සිතුවිලි පිබිදෙන අතමිට බැබලෙන ඉසුරින් පුරවන නිදුක් නිරෝගී දීර්ඝායු වඩවන තෙරුවන් සරණින් සිතකට රැක දෙන කෝල් නාදයට එරබදු මල් සුවඳ දසත විහිදෙන සාමය සතුට පිරි ඉතිරෙන සෙනෙහස පිරුණු සුබ අරුත අලුත් අවුරුද්දක් වේවා දරණ නෙස්ටමෝල් සමගින් කලාගමේ අවුරුද්ද
අපි මෙවරත් බොහොම උත්කර්ෂවත් විදියට පවත්වන්න සියලුම කටයුතු මේ වන විට සූදානම් කරලා අවසానයි. සුපුරුදු හිතවතුන් හිතවතියන් දරණ ඔස්සේ ඔබ නිතර දෙවේලි දකින ඔබට සමීප වෙන ආදරණීය හිතවතුන් හිතවතියන් සියලු දෙනා වින්න සුභා සුබලුත් අවුරුද්දක් වේවා. සුබලුත් අවුරුද්දක් විශ්ව. මාදව සුබලුත් අවුරුද්දක් වේවා. සචිනී සුබලුත් අවුරුද්දක්. සුබලුත් අවුරුද්දක් වේවා. එසේම වේවා ඔයාව දැකීමත් සතුටක්. මටත් ඔගල හමුවීම සතුටක් කාලෙකට පස්සේ. දිසංක සුබලුත් අවුරුද්දක් වේවා. සුබලුත් අවුරුද්දක් වේවා. අනුරාධ සුබලුත් අවුරුද්දක්. ගීත්ම සේම වේවා. විශේෂම කියන්න ඕන ගීත්ම අපේ ස්වරූපී රංගන ශිල්පිනිය අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි ආයෙ බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. පවිත්‍ර සුබලුත් අවුරුද්දක් වේවා. එසේම වේවා. එසේම වේවා. ඒ වගේම තමයි අපේ පුංචි හුරුබුහුටි අපේ අද නිවේදන ශිල්පිනියක් වෙලා ආයෙ අලුත් අවුරුද්ද දවසේ සශ්‍රීකා සුබලුත් අවුරුද්දක් වේවා. එසේම වේවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙවර අපි තේමාව කරගෙන තිබෙන්නේ මේ පසුබිමින් පේන්නේ සුබ දන්නවද මේ කවුද ඉන්නේ කියලා? මාදව මේ මහා සිංහලයේ සිව් හෙළයේ පළමු රජු මනු රජු තමයි මේ ඉන්නේ. එතකොට එහා පැත්තේ ඉන්නේ මණික්පාලි බිසව. දැන් මේ කෝලම් සම්ප්‍රදාය නිර්මාණය වීම පිළිබඳව අපේ ජනප්‍රවාදවල පැවතෙන්නේ දැන් මාදව දැන් මේ බිසවට පළමු දරුවා උස පිළිසඳ ගනිද්දී එනවා දොළදුකක්. සංක දොළදුකක්. ඒ දොළදුක තමයි ඇයට ඕනේ සිනහවෙන්න. නමුත් ඇයට සිනහවෙන්න පුළුවන්කමක් නැහැ. ඊට පස්සේ මනු රජු කරන්නේ රට වටා මනබෙර කරුවන් යවනවා. ඇයව සිනහ ගස්සන්න පුළුවන් කෙනෙක් හෝ කණ්ඩායමක් ඉන්නවා නම් ඇවිල්ලා ඇයව සිනහ ගස්සන්න කියලා. ඉතින් විවිධ පාර්ශ්ව විවිධ කණ්ඩායම් එනවා. නමුත් ඇයට සිනහ යන්නේ නැහැ. අනුරාධ ඔයා වගේ හිටියා නම් ඒ වෙලාවේ හිනස්සන්න පුළුවන්කම තිබෙනවා. අවසානයේ අම්බලංගොඩ පැත්තේ කණ්ඩායමක් ඇවිල්ලා කඳුරුලියෙන් හදාගත්ත වෙස් මූණු ටිකක් පැලඳගෙන කෝලමක් ඉදිරිපත් කරලා තිබෙනවා බිසව ඉදිරිපිට. ඊට පස්සේ පවිත්‍ර බිසවට සිනහ ගිහිල්ලා තියෙනවා. ඉතින් ජනප්‍රවාදයේ තියෙන ඉන්න අනතුරුව මේ කෝලම් සම්ප්‍රදාය ලංකාවේ නිර්මාණය වුණා කියලා. ඉතින් කෝලම් හතරක තරඟයක් අද තිබෙන්නේ. අනබෙර කෝලම, පේඩි කෝලම, ආරච්චි කෝලම, හේවා කෝලම. මුලින්ම අපි ආරාධනා කරනවා වේදිකාවට මෙන්න එනවා අනබෙර කෝලම. පටන් ගන්න අර ඔහු කියන්න බෑ. හයියෙන් ලොකු සද්දයක් දාන්න ඕන කට්ටියම එකතු වෙලා 3 2 1 අවසර 3 2 1 මේ අන්තිම එක 3 2 1 අදබර කොලම. රයිට් එන්න කට්ටියම එන්න කට්ටියම එන්න. හරි මේ ඌකි වෙන් පස්සේ පැත්ත મારුණා. රයිට් අපේ තියෙන එක අපි යන්න. දෙසමෝල් සමගින් දරණ කලාගමේ අවුරුදු මෙන්න මීළඟ කෝලම පේඩි කෝලම වෙන්නනවා. හේමන්ත ඊරියගම අපේ ජේෂ්ඨ රංගන ශිල්පියා පෙරටු කරගෙන පේඩි කෝලම. ශ්‍රෝමිකා මහත්මිය අපේ ශ්‍රීලන්ති මහත්මිය රයිට් අලි ඇතුල් පෙරටු කරගෙන බිමි බොතේජු උදේසිඳුල වල්ගම දිනිති ඕ සංගී සතරසිංහ රයිට් වෙන්න. අපක්කට තරිකිට තරිකිට තකදොන් පේඩි ටිකක් එනවා. තකදොම් පේරි ටිකක් එනවා. තකදොම් පේරි ටිකක් එනවා. ලේසි
පාසු කට්ටියන් නෙමෙයි ඉන්නේ. මේ ගවිලා ඕන වැඩකට ආ ගේමක් දෙන්න පුළුවන් සෙට් එකක් තමයි අපි මේ බලන්නේ. කලාත්මක ආරම්භය මම හිතන්නේ තිසංකලගේ කණ්ඩායමට ඒක එතනම දෙවෙනියට පත් වුණා. තිසංකල කණ්ඩායම දිය වෙලා ගියා. දිය වෙලා ගියා. අනබෙර කෝලම දිය වෙලා ගියා. වී අපි අපේ නම කියලා සද්දෙන් කෑ ගන්න ඕනේ. හරි. මේ මොකද නම ඒ කාලා මොකද? ඒකෝද? 3 2 1 go baby hari apne log hai sorry na kya me salve right sathini ena ana vera kolama diya vela yanna pedi kolama demuda sadya sadya demo ලබන්නවු සිංහල හින්දු අලුත් අවුරුද්ද ලක්වාසීන් සහ ලෝකවාසීන් සහ ටීවී දෙරණ නරඹන ඔබ සියලු දෙනාටමත් අප සියලු දෙනාටමත් සුභම සුභ නව වසරක් වේවා අවදා කිරිපැණි ඕක් ලෝවේ ආයිබෝ වේවා පවිත්‍ර මම මුලින්ම කියන්න ඕනේ දැන් අපි දෙන නියෝජනය කරන ආරච්චි කොළම තමයි මේ ඉන්නේ මම හිතන්නේ දැන් අපේ කලාකරුවන්ගෙන් සෙක්සිම ගෑල් ළමයිට කියන්නේ මේක නේද ඒ වගේ රියලි රියලි ඒ වගේද ස්මාර්ට්ම කොල්ලෝ ටික ඉන්නෙත් මේකේ අනිවාර්යෙන් අපි මතක් කරමු කලගල ඊට පස්සේ දිලුෂි අපේ නිලන්ති අක්කා තීන ෂැනෙල් ඉන්නෙත් මේකේ ආය මොනවද කතා නයෝමි තක්ෂිලා ඔව් දක්ෂ ඊට පස්සේ හැන්ඩි කොල්ලෝ ටිකක් ඉන්නවා ටැක්සි කොල්ලෝ තීක්ෂණ අනුරද මේක ඉන්නවනේ ඉතින් ආය අහන්න දෙයක් නැහැ ඔව් රයිත හිරන් අපේ හොඳම කොල්ලගම මේ ඉන්නේ පවිත්‍ර මේ ආරච්චි කියන නමට සෙට් වෙනම කොල්ලෝ ටික දෙමුනේද නිකන් ඔය හිටපු ආරච්චි කෙනෙක් කලුතර පැත්තේ කුඩු පට්ටම් ගලා යන චිය එක රයිට් ආරච්චි ආරච්චි කොල්ලෝ අප දැක ගන්නට රජ වාසලෙන්න වග දැක මුහට පීතිය පිරවි ඌ කියනාඬ පීතිය පිරවි ඌ කියනාඬ රජ සමයේදී මේ වගේ ඌ ඇත ඌ කියනා නාරි ඒ සමයෙත් නැත බලන්න අපේ තින හැදියාව සද්ද දින තැන්වල යුද්ධ නැහැ යුද්ධ කරන කට්ටිය සද්ද නැහැ කොහමද කොහමද ඉතින් අපි චේක් දෙමු ආරච්චි කොළඹට ජය වේවා ආරච්චි කොළඹට ජය වේවා ආරච්චි කොළඹට ජය වේවා ආරච්චි කොළඹට ජය වේවා ආයිබෝ වේවා ආවඩා වේවා රයිට් දරණ නෙස්ටමෝල් කලාගමේ අවුරුදු උළලේ මෙන්න මීළඟ කෝලම
හේවා කෝලම හේවා කෝලම අන්තිම ටික තමයි හොඳම ටික අන්තිම ටික හොඳම ටික කිව්වට නෑනේ කවුරු එනවා 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 කොහමේ හේවා කෝලම වැඩ තියෙනවනේ හේවා කෝලම ඔව් හේවා කට්ටියට වැඩ තියෙනවා ඒගොල්ලෝ තමයි මේ හේවායෝ හැටියට මේ රටේ ආරක්ෂාව ගැන ඔක්කොම වැඩ කටයුතු කරන්නේ හේවා හේවා යා එන්න පරක්කුයි හොඳම ටික එන්න ටිකක් පරක්කු වෙනවා ඒක තමයි මම බැලුවේ පිටිපස්සට ගියාම හේවා කෝලමේ කට්ටියට ඉන්නතර පොඩ්ඩක් ඕව් මෙන්න එනවා හොඳම කෝලම පියුමි ශ්‍රී නායක පෙරටු කරගෙන මෙන්න හේවා කෝලම ආ කවුද මේ කෝ මග නවතිනවා හෑන්සම් කෝලෝ ටිකක් එන්නේ නිලුපු හරි අනුෂාපේ ප්‍රවීණ රංගන ශිල්පිනිය නිලුෂි පවන්නා ඕ මිෂෙල් ඕ ඉෂාර ඕ අනිත් පැත්ත කොහෙද අනිත් කණ්ඩායම මේ වෙන ඕ ජනිත් වික්‍රමගේ ඕ රයිට් ඕක මොකද බන් නිකන් ගොලක් වේද වගේ රයිට් පිකප් එකේ ඕ අනුරාධංග ස්මාර්ට් අය ගියා සෙක්සි අය ගියා හැබැයි දක්ෂම සෙට් එක ඉන්නේ අපිට නාතම් දේනා තම් දේනා නා නාතම් දේනා තම් දේනා නා Na tam de na tam de na na Eva What a team make you not deny it Eva 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 Sashrika නිර්මාණාත්මකම කණ්ඩායම තමයි හේවා කණ්ඩායම. සෙක්සි කට්ටිය හිටියා. ස්මාර්ට් කට්ටිය හිටියා. ක්‍රියේටිව් සහ ටැලන්ටඩ් ටීම් එක මං හිතන්නේ අපේ කට්ටිය. ඔය මූණු ටික දැක්කම තේරෙනවා නේ. සත්‍ය දෙමුද? මදි මදි ආයි ආයි සත්‍යක් ආයි ආයි තව තව හොඳ සත්‍ය. රයිට් අපි ගමු හේවා හේවා සත්‍යකෝ හේවා. සත්‍ය මදි. හේවා. 1 2 3 හේවා හේවා එක දිගට කියනකොට ටිකක් වෙන වෙන වචන කියවෙනවා අගර අර යමු 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 එල්ලි හිරුණු කැවුම් ගෙඩිය වාගේ හේවා කොලම හේවා කොලම හේවා කොලම හේවා කොලම හේවා කොලම හේවා කොලම හේවා ජනි ජනිත් මේ කොලම කැඩෙයි කොලම් බෝට් එකට තට්ටු කර කර කියන්නේ එච්චරටම සද්දයි මං හිතන්නේ මේක තමයි ටීම් එක බලමු නේද විශ්ව මොකද වෙන්නේ කියලා ඔයාලා හැමෝටම ටීම් තිබ්බට අන්තිමට මට තමයි ටීම් එක ගන්නතු ඔය මොන කොලම තිබුණත් ඉතින් ආරච්චි කොලමත් එක්ක හැප්පෙන්න බෑ පේඩි ඉන්නවා පෙරකාරයෝ ඉන්නවා හේවලා ඉන්නවා ඒත් අපි නම්බුකාර ආරච්චිලා ආරච්චිලා හැබැයි ආරච්චිලා පරිස්සම් කරන්නේ හේවලා තමයි නේ හේවාය තමයි ආරච්චිලා බලාගන්නේ අපි බලමු මොකද වෙන්නේ කියලා විශ්ව ආරච්චි කෝලම හේවා කෝලම අනබෙර කෝලම පේඩි කෝලම හැමෝටම කෝලම් තියෙනකොට අන්තිමට මට තමයි කෝලමක් නැතුව ගියේ. කෙසේ නමුත් අපේ ටීවී දර්ණත් එක්ක ලංකාවේ අංක එකේ නාලිකාව ටීවී දර්ණ සමග එකතුලා ඉන්න අපේ ආදරණීය ප්‍රේක්ෂක හිතවතුන් හිතවතියන් සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ලංකාවේ ප්‍රථම වතාවට කලාකරුවන් එකතු කරගෙන මේ වගේ කලා උළෙලක් නිර්මාණය කළේ ටීවී දර්ණ අපි. ඒ සතුට එනිහතමානී ආඩම්බරයත් එක්ක අපි අද දවසෙත් අපේ රටේ ඉන්න ආදරණීය ජේෂ්ඨ ප්‍රවීණ නවක අපේ ජනප්‍රිය ශිල්පීන් ශිල්පිනියන් සියලු දෙනාම එකතු කරගෙන අපි සුපුරුදු විදිහට කලාගමේ අවුරුද්ද සමරන්නයි මේ සූදානම. මං ඇත්තටම හිතාදාගෙන ඉන්නේ සචින් ඒ මොකද ඒ උනේ දුමයා කොටගෙන කොටගෙන සතුට වෙන්න බෑ තත්ජම් තත්ජම් තත්ත්‍යම් ආම් තම් අවසාන අවස්ථාව හුරයි වෙරි ගුඩ් ඔය දෙන්න දෙන්න රයි මෙන්න මෙතනයි චාන්ස් එක වැටෙන්නේ කවුද කියලා බලමු කස්තුරි ප්‍රබෝ හායි තියුණු තරගයක් තියෙන විශ්වය ජීවිතයක්
මගේ තුන්ගෙන කිස්ක අවුරුද්ද හැම දවසක්ම සුබ දවසක් කරගන්න. අපි සූදානම්. ඔබත් සූදානම්ද? ක්‍රිස්ටමෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. සුබ සිතිවිලි පිරි අලුත් අවුරුද්දේ මංජේ සුබ රසය. තවත් සරුවක් කොහෙන්ද? සූදානමකින් බොහොම විශේෂ තරඟයකට හොඳම හොඳ ආරම්භයක් ගන්න තමයි අපි දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. අනුරාධ, ඔයාගෙන් මම දැන් ප්‍රශ්නයක් අහනවා. ඔයාට හිතෙනදී මොකද්ද මේ තරඟේ පිටිපස්සෙන් අපිට නෙස්ට් මෝල්ටුත් පේන්න තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි දෙයක් ජීවිතේ දවස ආරම්භ කරද්දී හොඳ ශක්තියෙන් හොඳ බලගැන්වීමකින් පටන් ගන්න ලෑස්තිනේ. එතකොට ඔයාට සාමාන්‍යයෙන් මොනවද මතක් වෙන්නේ? හොඳ ආනයක් තමයි මතක් වෙන්නේ. 100%ක්ම බලගන්නේ පාට. 100%ක් අපිව සූදානම් කරවන නෙස්ට් මෝල් තමයි අපිට මතක් වෙන්නේ. ඉතින් නෙස්ට් මෝල්ට එක තමයි මේ විශේෂ තරඟේ අපි ලෑස්ති වෙලා තියෙන පටන් ගන්න. මොකද්ද මේ තරඟේ? මේ තරඟේ මේ සාමාන්‍ය අවුරුදු උත්සවවල පැවැත්වෙන තරඟයක්. දෙහිගෙඩිය මත හැඳ තබාගෙන යාම. දෙහිගෙඩිය මත නම් හැඳ තියාගෙන යන්න පොඩ අමාරුයි. ආ නෑ නෑ, හැඳ මත දෙහිගෙඩිය තබාගෙන යමනේ. ඒකත් නෙවෙයි අනුරාධ. එහෙත් මොකද? ඒ පැරණි තරඟනේ. අපි නෙස්ට් මෝල්ට එක මේක අලුත් කරලා තියෙනවා. අලුත් තාලේ. 100%ක් අලුත් කරලා තියෙනවා. මේක හැඳ මත නෙස්ට් මෝල් විටමින් බෝල තබාගෙන බැලන්ස් කිරීමේ තරඟේ. බැලන්ස් කරන්න ඔයාලට පුළුවන් ද සාමාන්‍යයෙන්? සාමාන්‍යයෙන් බැලන්ස් කරනවා. ගොඩක් වෙලාවට බැලන්ස් කරනවා. මේ මෙතන ඉන්න ආටිස්ලා ඒ රංගන ශිල්පීන් ශිල්පිනියනුත් එහෙම තමයි මං හිතන්නේ. නිරෝෂක්ක වට නැහනේ. නැද්ද? නැහනේ. මගේ සද්දේ වැඩි කියලා පොඩ්ඩක් සද්ද අඩු කරලා තිය වැඩි කතා කරන්න බෑ. ආ, එයාව බැලන්ස් කරලා තියෙන්නේ. සද්දේ බැලන්ස් කරලා. මිෂෙල්, කොහමද මේ කණ්ඩායමේ සුභ හරිම මේ තරුණ කට්ටියක් මේක ඉන්නේ. එතකොට අනිත් තරුණයි. ඔව්. නෑ නෑ, තරුණයි තරුණයි. හොඳ තරඟයක් දෙන්න සූදානම් වෙලා ඉන්නවා. බලමු ඉතින් මොකද වෙන්නේ කියලානේ. දනංජි ඉන්නවා කියන්නේ ඉතින් ආයේ තරඟේ කියන්නේ තරඟේ පරිසමාප්ත අර්ථය තමයි දනංජි. දනංජි. ගේමේ ඉන්නේ, ගේමේ. ඔව්, ගේමේ ඉන්නේ, ගේමේ. උදෙන් මාව ගේමට. මේ ගේම අතාරින්න නැති කෙනෙක්ුත් ඉන්නවනේ මේ පැත්තෙන්. ශිරෝමිකාක්ක. ඉතින් අපි දැන් බෝල බැලන්ස් කරන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. මේ ගොඩක් දවසක ඉඳලා මේ ප්‍රැක්ටිස් උත් වෙලා ආවා ගෙදරදී, එහින්ද අවුලක් නෑ. ඔයා දන්නවද මේ විටමින් බෝල බැලන්ස් කරන්න තියෙන කියලාද? විටමින් බෝල කියලා ඊට පස්සේ විටමින් බෝල ගිලීත් දන්නේ මේ නංගිලා. මම නෑ, ගිල්ලට පාඩුවක් නෑ අක්කා. විටමින්නේ මොනවාද මේ විටමින්? විටමින් වැඩි වුණාට අවුලක් නෑ. මේ නෙස්ටමෝල්ටල් තියෙනවා විටමින් B C D යකඩ සහ කැල්සියම්. ඉතින් මේ ඔක්කොම විටමින් බෝල බැලන්ස් කරන්න තමයි තියෙන්නේ. අපි තරඟය කොහොමද පැවැත්වෙන්නේ කියලා කියමු. මේ හැම කණ්ඩායම් වලටම විටමින් බෝල අපි දීලා තිනවා. ඕන්ට තියෙන්නේ හැඳ මත විටමින් බෝලයක් අරගෙන එක තරඟකරුවෙක් මේ පැත්තේ ඉඳලා අනිත් පැත්තට ගිහිල්ලා නෙස්ටමෝල් කෝප්පයකට විටමින් බෝලේ දාන්න ඕනේ. මැදදි වැටුනොත් ආය මුලින්ම පටන් ගන්න ඕනේ. ඔහු හෝ ඇය තරඟය අවසන් කරාට පස්සේ තමයි අනිත් තරඟකරුවාට තරඟය ආරම්භ කරන්නට පුළුවන්. කවුද මේ තරඟය විනිශ්චය කරන්නේ? මේ තරඟය විනිශ්චය කරන්න අපි ආරාධනා කරනවා මේ. ඇත්තටම යාට මේ තරඟයට සම්බන්ධ වෙන්න බෑ. මොකද ටිකක් යන්න වෙලාව ගත වෙනවා. අපි ආරාධනා කරනවා අපේ ප්‍රවීණ කලා ශිල්පී හේමන්ත ඊරියගොල්ල මහතාට. පොඩ මේ පැත්තට එන්න. මෙහෙට එන්න, මෙහෙට එන්න. මෙහෙන්න, මෙහෙන්න. විශිල්ලෙකුත් අතේ තියන් ඉන්නේ. 100%ක් සූදානමින් තමයි ඔහු ඉන්නේ තරඟෙට. මෙතන ඉන්නේ කට්ටිය මං හිතන්නේ හොර කරයි කියලා. විශේෂයෙන්ම ඔය පිල්මිනි අක්කා දනංජීම හොර කරන කට්ටිය නෙමෙයි. නෑ, මේ අවුරුදු උත්සව හැම එකම කිසිම හොරගමක් කරලා නැහැ ඒගොල්ලෝ. ආ, අයියට විනිශ්චය එක අපි විතරයි දන්නේ කියන්නේ. ඒක න අපහසුාවක් වෙන්නේ නැහැ. මම මීට ඉස්සෙල්ලා විනිශ්චය වල ඉඳලා තියෙනවානේ. එහෙනම් මම හොඳට දන්නවා මේ කට්ටිය ඔක්කොම ගැන. ඒ කියන්නේ කට්ටියව හරියට ටාගට් කරලා බලාගෙන තමයි ඔබතුමා ඉන්නේ නේ? හරි. අයියා ඕන්නේ නැහැ මං කියන්නේ. හේමන්ත ඉරියගම. හරි අයියා, ඕන්නේ නැහැ. ඒගොල්ලෝ විසින්ම කියයි අපි තමයි පළවෙනි අපමදවන්නේ කියලා. හරි අයියා, අපි පටන් ගන්න සූදානම් තරඟේ. එහෙමනම් කණ්ඩායම් හතර සූදානම්ද? සද්දෙ මදියනේ. කෝ 100%ක් ඔයගොල්ලන්ගේ සූදානම් මදි. සූදානම්ද?
සද්ද දෙන්න බෑ කටේ හැන්ද. එහෙනම් අනුරාධ අපි දෙමු කවුන්ට් එක. රයිට්. 1යි 2යි. හොඳයි මං හිතන්නේ අර කිව්වා වගේ මේ හොඳට පුහුණු වෙලා ආවිල්ලා අම්මා දනංජිගේ දිවිල්ල. බල බල කියමු. ඒ වගේවත් කියනවද අනේ? හොඳයි මං හිතන්නේ හැම කණ්ඩායමකම පළවෙනි තරඟකරුවා මේ වෙනකොට අවසන් කරා තරඟය. දෙවෙනි කට්ටිය ටිකක් හෙමින් යන්නේ. විටමින් බෝල බැලන්ස් කරන එක නම් ඇත්තටම අමාරු නෑ වගේ. අනුරාධ. පොඩි බැලන්ස් එක යනවා කට්ටිය. ඕ. නළු නිලියෝනේ. කොහොමද අන්න ඒකයි. ඒගොල්ලන්ටත් හොඳට විටමින් C එන්නේ බෑනේ. අනිවාර්යයෙන්. නැත්තම් මේ වගේ වැඩ කරන්න බෑනේ. අනිවාර්යයෙන්. අනුරාධ මොකක්ද අදහස් කරන්න කියලා මට එහෙම ලොකුවට තේරුන්නේ නෑ. විටමින්. විටමින්. ඕකේ. වැඩි දෙවෙනි වටේකුත් කියන්නේ. ඔව් එහෙම පුළුවන්. කොහොම හරි වැඩිපුරම විටමින් බෝල ප්‍රමාණයක් විනාඩි 4ක් ඇතුළත අපිට කියන්න බැරි වුණා. විනාඩි 4ක් ඇතුළත වැඩිපුරම විටමින් බෝල ප්‍රමාණයක් මේ කප් වලට දාලා තියෙන කණ්ඩායම තමයි ජයග්‍රහණය කරන්නේ. ඒත් එක්කම අපේ කණ්ඩායම 4 කිව්වොත් අපි ඔව් දැන් අද දවසේ කණ්ඩායම 4 අනබෙර කෝලම තියෙනවා. එතකොට ආරච්චි කෝලම තියෙනවා, හේවා කෝලම තියෙනවා, පේඩි කෝලම තියෙනවා. ඒ කෝලම් කොහොම බැලන්ස් කරයිද කියලා තමයි අපි දැන් මේ බලාගෙන යන්නේ. එක බෝලයක් නම් වැටුණා. වැටුණා නේ. කමක් නැහැ ඉතින්. මම ඉතින් වැටිච්ච පළවෙනි බෝලේ. අද අවුරුදු ඇඳුම් ඇඳගෙන මේ වගේ පොඩි අමුතු වෝක් එකක් නේ මෙතන යන්නේ. ඔව්. බැලන්ස් කරන වෝක් එකක් නේ. සරන් රෙදි ඇඳගෙන ටිකක් අමාරුයි. පොඩ්ඩ ඒවත් බැලන්ස් කරන්න ඕනේ. ඒවත් බැලන්ස් කරන්න ඕනේ. තව විනාඩි 2ක් තියෙනවා. මේ වෙනකොට කණ්ඩායම් බොහොම ලෙහෙසියෙන් මේ තරඟයට සහභාගී වෙනවා. අපිට පේනවා කණ්ඩායම් හැංගීමෙන් යුතුව ශිරෝමිකාකගේම සද්දේම මදි. හැබැයි නෙස්තමෝල් මග්ගේ ඉඩ මදි වේද මන් දැන්නේ මේ යන ඒවා ගන්නවා. බෝලේ බෝලේ වැඩි වෙනව ගන්නවා. අපිට නෙස්තමෝල් කණ්ඩායම එකතු වෙලා ඉන්නවා මේ සඳහා විනිශ්චයට. මිෂෙලුත් අතාරින්නේ නැහැ තරඟය. අතාරින්නේ නැහැ තාරින්නේ. මිෂෙල් යනවා මන් දැක්ක දෙතුන් පාරක්ම. ස්පෝර්ට්ස් මීට් කොල්ලෝ කෙල්ලෝ ටිකක් මේ ස්පෝර්ට්ස් මීට් ඇඟවලනේ නේද? පේන්නේ නැද ශිරෝමිකාක් අයම? අපි යමු පොඩ්ඩක් මේ කප් තියෙන පැත්තට. මොකද තත්ති කියලා බලන්න අනුරාධ. පිරිලා ඉතිරිලා යනවද? තව විනාඩියයි තියෙන්නේ. තව විනාඩි 60යි. තප්පර 60යි දිලුක්ෂි කමන්. විනුත් අන්තිමට ඇවිල්ලා වගේ තරඟෙට. අපි පොඩ්ඩක් මෙහාට එමු. අපේ කටවල් වලට දායි විටමින් පොන්න. මාව දැක්කම නම් අලුතින් විටමින් දෙන්න හිතෙන්නේ නෑ. හිතෙන්නේ නෑ, හිතෙන්නේ නෑ, හිතෙන්නේ නෑ. නමුත් විටමින් නම් කොච්චර වැඩි වුණත් කමක් නෑ ඇඟට. තව තප්පර 30යි. කාලය බොහොම ඉක්මනින් ගත වෙනවා. කණ්ඩායම් බොහොම හොඳින් මේ තරඟයට සහභාගී වෙනවා අපිට පේනවා. මිෂෙල් නැවත වටයක් ඉනා ගසන්න බෑ නේ. හැඳ අදරන බෑ 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 බෑ. හැම කණ්ඩායම කණ්ඩායම් හතරම බොහොම තරඟකාරී ලෙස තරඟයට සහභාගී වෙනවා අපිට පේනවා. ඒ වගේම මේ පැත්තෙන් අපිට නෙස්ටමෝල් කණ්ඩායම විටමින් බෝල එකතු කරමින් ඉන්න බවක් පෙනී යනවා. තප්පර 15යි. 7 6 ඉවරයි. කාලේ ඉවරයි. හරි. දැන් අපේ නෙස්ටමෝල් කණ්ඩායම එකතු වෙලා විටමින් බෝල ප්‍රමාණය ගණනය කරනවා. අපි අර පැත්තට යමු අනුරාධ. හේමන්ත ඊරියගම මහත්මයා විනිශ්චය මණ්ඩලයේ හැටියට අතම ගණන් කරන වැඩේ. ඔබතුමාගේ තීරණය තමයි අවසාන තීරණය. ඔව් කවුරු කොහොම කිව්වත් විනිශ්චය මණ්ඩලයේ තීරණය තමයි අවසාන තීරණය. අපි බොහොම සාධාරණ ලෙස මේ තරඟ හැමදාම පවත්වන්නේ. අනිවාර්යෙන්. මේ විටමින් බෝල තරඟෙටම මේ හේමන්ත අයව සම්බන්ධ කරගත්තේ මොකද? එයාගේ අර විටමින් වැඩි 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 වැඩි. ඒ හින්දා තමයි එයාව සම්බන්ධ කරගන්න ඇත්තේ. හොඳයි අපේ කණ්ඩායම 4 අනබෙර ආරච්චි හේබා පේඩි මෙන්න මේ කෝලම් 4 කුමන ආකාරයේ කෝලමක් කරලාද කියලා තමයි අපි දැන් බලන්න ලෑස්ති වෙන්නේ. කෝලමක් කරලා
දෙරණ නෙස්ටමෝල්ට් කලාගමේ අවුරුදු අපේ නෙස්ටමෝල්ට් විටමින් බෝල බැලන්ස් කිරීමේ තරගයේ ඔන්න තරඟ ප්‍රතිඵල අපිට ලැබෙන්නට නියමිතයි. ඔව් අපේ විනිශ්චය මණ්ඩලයේ හැටියට කටයුතු කරපු ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයකට මම අපහසු කාර්යයක්. පහසුම කාර්යයක් තමයි මේ තමන්ගේම සහෝදර නරු නිලියන් එක්ක මේ වැඩේ කරන්නේ. තමන්ගේ පුතත් හිටියා. පුතත් හිටියා. ඒක බලන්න ඕනේ. ඒක චුට්ටක් බලන්න. අපි කොහොමද ප්‍රතිඵල? බොම් පිළිවෙලට ප්‍රතිඵල ඔන්න ලබා දෙලා තියෙනවා අනුරාධ. අපිම පිළිවෙලට හේමන්ත අයියා වැඩේ කරලා තිනවා. අපි අර පැත්තට යමු. අපි ත්‍යාග ප්‍රධානය සඳහා සමයි සූදානම් වෙන්නේ කණ්ඩායම් 3කට 3වෙනි ස්ථානයේ 2වෙනි ස්ථානයේ සහ ප්‍රථම ස්ථාන සඳහා ඔන්න අද දවසේ නෙස්ට් මෝල් වෙතින් ඒත් එක්කම ටීවී දරන වෙතින් ත්‍යාග ලැබෙනවා. එම ත්‍යාග ප්‍රධානය සඳහා බොහොම ගෞරවණීයව අපි ඇරයුම් කරනවා. බන්දුල ඒගොඩගේ මහතාට උපසභාපති ආයතනික හා නියාමන කටයුතු නෙස්ලේ ලංකා සමාගම ඒත් එක්කම සජීව වික්‍රමසිංහ මහතාට ප්‍රධානී අලෙවි හා ප්‍රවර්ධන නෙස්ලේ ලංකා සමාගම ඔබ දෙපළ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. කවුද තුන්වෙනි ස්ථානය? ඒක තමයි මාත් මේ නම් ටික බල බල හිටියේ. තුන්වෙනි ස්ථානය දිනාගත් කණ්ඩායම. මං හිතන්නේ මේ කණ්ඩායම් වලටවත් තාම මේකේ ගැන අවබෝධයක් නැහැ හරියට. මොකද මේ බෝල කීයක් දැම්මද කියලා හොයාගන්න බෑනේ ඒගොල්ලන්ට. ඔව්. ඒගොල්ලෝ වැඩේ හිටියේ එහෙම ගණන් කරේ නැහැ. වැඩේ හිටියේ. තුන්වෙනි ස්ථානය නිල්මිනි කෝට්ටේගොඩ තරුෂි ඉෂාරා සඳවිනි ඉෂානි විජේතුංග ඇතුළු කණ්ඩායම. හොඳ අතුල සන්නාදයක් ලබා දෙමු අපි තුන්වෙනි ස්ථානයට. Mr. Mold within Kivihiti reva navavasare samaye geetaye සියයට සියක් සූදානමින් නෙස්ට් මෝල්ට් එක විටමින් බෝල බැලන්ස් කරලා අද දවසේ ඔන්න තුන්වෙනි ස්ථානයේ දිනාගත්ත මේ කණ්ඩායම දෙවනි ස්ථානය කවුරුන්ද දිනාගන්නේ? දෙවනි ස්ථානය නිරෝෂා තලගල පවිත්‍රා වික්‍රමසිංහ අනුර පතිරණ ප්‍රවීණා දිසානායක ප්‍රමුඛ කණ්ඩායම. මේ කණ්ඩායමට අතවන්න අද දවසේ ත්‍යාග ලැබෙනවා නෙස්ට් මෝල්ට් වෙතින්. ඒත් එක්කම කණ්ඩායම මෙහෙට එන්න ටීවී දරන වෙතිනුත් ඔබට ත්‍යාගයක් ලැබෙනවා. හේමන්ත අයියා අතින් තමයි ඒ ත්‍යාගය ලබා දෙන්නේ. මේ දෙරණෙන් දෙන ත්‍යාග. දෙරණෙන් අපේ. එවන සුබ පැතුම් කණ්ඩායමට. කුතුහලයක් තියෙනවා පොඩ්ඩක්. දැන් මෙහෙමයි. ප්‍රථම ස්ථානයේ දිනාගත්ත කණ්ඩායම දැන් අර විටමින් බෝල බැලන්ස් කරගෙන අපි යද්දි පොඩි වෝක් එකක් තියෙනවනේ අනුරාධ. ඔව් ඒකie වෝක් එක. ඒකෙන් තමයි මෙතනට එන්න ඕනේ. අන්න හරි. හැන්දත් පුළුවන් නේද? ඒ වෝක් එකෙන් එන්න ඕනේ. හැන්ද තියෙනවා. හැන්ද නැතුව ඒක තමයි ඒ හැකියාව. හැන්ද තියනවා කියලා හිතාගෙන ඒ වෝක් එකෙන් එන්න ඕනේ. ඔව්. දතකට පුරුදු කරගෙන නේද? කවුද මේ කණ්ඩායම? ප්‍රථම ස්ථානය අයේෂා දිසානායක ශිරෝමිකා ප්‍රනාන්දු සමීර ඊර්යගම දිනුෂි. අර වෝක් එකේ ඉන්නවනේ. වෝක් එකේ. අන්න හරි. ඔය ඉන්නේ ඔය ඉන්නේ. ත්‍යාග ලැබෙනවා නෙස්ට් මෝල්ට් වෙතින් ශිරෝමිකා අක්කගේ නායකත්වයෙන්. මෙතන ශිරෝමිකා අක්ක බණී කියලා තමයි කට්ටිය බයට කරේ. හරි මෙන්න මෙතන. දෙරණුත් ත්‍යාගා තිනා ශිරෝමිකා අක්ක. අපි හේමන්ත අයියා අතින් තමයි ඒ ත්‍යාගය ලබා දෙන්නේ. නෙස්ට් මෝල් එකක් මේ පොඩි කතාවක් කිව්වා. මොකද්ද? මේ නෙස්ට් මෝල් ගැන. ඔව් නෙස්ට් මෝල් ගැන කියන්නේ ඉතින් ඇත්තටම අර විටමින් බෝල වල තිබුණේ මේවයි තියෙන ගුණය තමයි. ඇත්තටම මේ ගෙදර ප්‍රශ්නයක් ඕනේ. ගිය අවුරුද්දේ හම්බ වෙච්ච නෙස්ට් මෝල් පෙබරවාරි මාසෙ වෙනකම් මත් මේ මගේ මහත්තයා තමයි නෙස්ට් මෝල් එකක් හැමදාම මාස 3කින් මහත්තයා නෙස්ට් මෝල් බියරනලු. හරි දැන් පුළුවා. නෑ නෑ අද උදේ දිව්වා. මේ ටිකක් කමන්නේ මේ. තව තියෙනවා නම් ඒත් කමන්නේ නෑ නේද? හා තව තියෙනවා නම් ඒත් කමක්. ඒත් කමක් නෑ බෙදන්නත් පුළුවන් නේ ගෙනියලා. හොඳයි අපි දෙරණ වෙතින් ලබා දෙන ත්‍යාගයත් ලබා දෙනවා ශිරෝමිකා අක්කයි කණ්ඩායමට. ඔයාලට අත්පුල සන්නාදයක් ලබා දෙමු අපි. ත්‍යාග ප්‍රදානය සඳහා සම්බන්ධ වුන ඔබට බොහොම ස්තුතියි. විනිශ්චය මණ්ඩලයෙන් සහයෝගය දැක්ව අපේ හේමන්ත අයියටත් බොහොමත්ම ස්තුතියි. අවුරුද්දේ නව අරමුණු හඹා යන්න අපි සූදානම්. ඔබත් සූදානම් නෙස්ට් මෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්.
සුභ සිතිවිලි පිරි අලුත් අවුරුද්දේ මංජේ සුභ රසය. තවත් සරුවක් කොහෙන්ද? සේ මංචේ අපි ලෑස්ති වෙන්නේ අලියට ඇස තැබීමේ තරගේ තියන්න මේ වෙනකොට මේ කියන්නේ අපි දෙන්නව දැක්කම සස්ත්‍රිකා නිකන් අලියයි හෙන්දුයි වගේ පොඩි එකක් තියෙනවානේ කියන්නේ හරියටම ඒ තෝරලා බේරලා තමයි අපි දෙන්නව දාලා තියෙන්නේ මේකට මම හිතන්නේ අලියයි හෙන්දි හැමදී මට හෙන්දුව කියන්න එපා මේ හැමෝම ඉස්සරහනිට එක කමක් නැහැ ඉතින් හෙන්දුවටත් පොඩි වටිනාකමක් තියෙනවානේ ඒ නිසා තමයි එහෙම කිව්වේ කොහොමරි අපි ලෑස්ති වෙන්නේ අලියට ඇස තැබීමේ තරගේ ආරම්භ කරන්න මේ වෙනකොට අපේ නිවාස හතරක් තියෙනවා කෝලම් හතරක් නියෝජනය කරමින් ඒ නිවාස හතරේ තරඟකරුවන් ඒ කියන්නේ අපේ ආදරණීය කලාකරුවන් ලෑස්ති වෙලා ඉන්නවා තරඟ කරන්න අපිත් එක්ක ඉන්නවා විනිශ්චය මණ්ඩලයේ සස්ත්‍රික ඔය අපි විනිශ්චය මණ්ඩලෙන් අහලා බලමු අපේ තරඟ කොන්දේසි කොහොමද සිද්ධ වෙන්නේ කියලා ඇත්තටම අහන්න කලින් කියන්න ඕනේ මේ පාරම්පරිකව අලියට ඇස තැබීම කියන තරගය පිළිබඳව ඉතාමත් හසල දැනුමක් තියෙන අයව අපි විනිශ්චය මණ්ඩලයට තෝරගත්තා ඇත්තටම මේ සම්බන්ධයෙන් තියෙන අත්දැකීම් මේ කද දවසේ කොහොමද විනිශ්චය ලබා දෙන්න සූදානම් තියෙන්නේ විනිශ්චය ලබා දෙන්නේ ඇත්තටම මගේ සහෝදර කලාකරුවෝ කලාකාරියෝ ඔක්කොම ඉන්නේ සාමාන්‍ය විනිශ්චයක් දෙන්න බලාපොරොත්තු වෙනවා තරඟ කොන්දේසි නම්
අර පටියක් ගැට ගහනවානේ අනිවාර්යෙන්ම අලියට හැටියන් ඉස්සෙල්ලා අන්නේ පටිය කෙලින් බලාගෙන මූණ සමාන්තරව අරගෙන යන්න ඕනි. මෙහෙම බලන්න බෑ. මොකද ගොඩක් ජයග්‍රහණය කරපු අය එහෙම බලලා තමයි ජයග්‍රහණය කරේ. අද එහෙම එකක් වෙන්නේ නැහැ. සමාන්තරව බලාගෙන යන්න. අහල පහල තියෙන ගල් මුල් හොයන්න එපා. වේලාසන මතක තියන් ඉඳලා වැටෙයි. ඔව්. ඉතින් නේද උදයා? පත් මේමයි දැන් ඇත්තටම ශස්ත්‍රික පේනව නේද කොහමද දැනුම කියලා මම බොරුවටද කිව්වේ? ඇත්ත. ඒ කියන්නේ මේ පිළිබඳව සම්පූර්ණ අත්දැකීම් සහිත අත්දැකීම් බහුල දෙදෙනෙක් තමයි අපි සම්බන්ධ කරගත්තේ. කියනුකක් කොහොමද අද තරගයට සූදානම? අද තරගයට ගොඩක් සූදානම්. මේවා අපි කියන්නේ අපේ අත්දැකීමෙන් අපි තරග රාශියකට සහභාගී වෙලා අපි ලබාගත්තේ අත්දැකීම් තමයි. ඒ කියන්නේ අපි විඳපු දේවල් නෙමෙයි අපි දැකපු දේවල් මල්ලි. කොහොමද මයික් එකකට දෙන්න ඒ ගහවරා ගන්න ඉදින් තේරු ගන්න ඔබත්. මේකෙදි මේ අනිත් අයගේ සපෝට් එපා කියලා කියනවා. එතකොට උඩ බල මේ අපේ ශිරෝ කිව්වා වගේ උඩ බලන්න එපා. මේ මොකද නහය ගුල් දෙකස්සෙන් වගේ පේනවා. පොඩ නහය ගුල් දෙකස්සෙන් කිව්වේ? නහය ගුල් දෙක උඩින් මෙහෙම පේන්න ගන්නවා. එතකොට අපි මේ පටි බඳිනව නංගිල මල්ලිය දැනගන්න ඕනේ පටිය හරියට බඳින. අද දෙනවා කිරිගහට මෝල් ගහෙන් යනවා වගේ විනිශ්චයක්. තරංග ජයග්‍රහණයෙන් පස්සේ ආරච්චි කෝලමේ හේවා කෝලමේ ජාඩි නෑ පේඩි කෝලමේ කෝලම්බ තීලා කෝලංකාරයෝ ටික අපිට බැන බැන යන්න එපා. වැරදි විනිශ්චය දුන්නේ මල කෝලමේක කියලා. හොඳේ මේ අක්කේ මේ පොඩි කීයක් සම්තින් නෑ මොකද තරගෙද නැද්ද? දැන් බලාපොරොත්තු වෙනවා මල්ලියා. අනේ දැම්ම කියන්නේ තරඟ කරන් ඉන්න කාටියට පොඩි සම්තින් නෑ දෙන්න පුළුවන් අපි ලෑස්ති. සම්තින් එකක් ඕනේ අනිවාර්යෙන්ම අපේ සහෝදර කලාකරු සුදත්ත තිලකසිරි මේ තරඟෙන් ජයග්‍රහණය කරා කියන්නේ. එයා සාමාන්‍ය තෑගි ගෙදර ගෙනියන්න අපි අපක්ෂපාති විනිශ්චය මණ්ඩලයක් කියලා හිතාගෙන දැන් මේ බරංගියව පොඩි පක්ෂපාති ගතියකුත් තියෙනවා සස්ත්‍රික. මටත් තේරෙනවා ඒක. අපි මේ තරංකරුවන් පැත්තට ගිහිල්ලා කතා කරමු නේ සස්ත්‍රික. කතා කරන්න දෙයක්වත් නැහැ. ඇත්තටම අර පැත්තේ ඔක්කොම කියලා තියෙනවා. අපේ තරංගකාරයන් හොඳ සූදානමකින් ඉන්නා වගේ පේනවා. සස්ත්‍රික කතා කරන මං කියන්නේ. කොහොමද තරංග සූදානම? හොඳ සූදානමක් නම් තියෙනවා. හැබැයි ඉතින් ප්‍රශ්න තියෙන්නේ මීට කලින් තරඟ වැදපු කෙනෙක්නේ මේ විනිශ්චය මණ්ඩලයේ තියෙන්නේ. ඉතින් එයාගේ මේ සියලුම දේවල් එයා කිව්වා මේ විදිහට යන්න ඕනි මේ විදිහට එන්න ඕනි කියලා. කියන්නේ එයා ඉස්සෙල්ලා ඔయిత පෙර කරපු දේවල් ටික තමයි. දැන් ඒ ටික අපෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ උත්සාහ කරනවා ඉතින් ওই කිව්ව විදිහේ දේවල් නොකර යන්න ඉතින්. ඒ වගේම සස්ත්‍රිකා මේ ඇත්තරම කියන්න ඕනේ තරඟ විනිශ්චයේ ඉන්නේ ඉතාමත් ළඟින් ඇසුරු කරන දෙදෙනෙක්. ඇයි සුදත් අයියාගේ නම කිව්වේ ඔබේ නම කියන්නේ නැතුව ඒ දෙතන? ඒ කිව්වේ මේ විනිශ්චයට? ඔව් නෑ 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 තරගේ දිනනවට බලාපොරොත්තු වෙන්නේ. සුදත් කියන්නේ මගේ සහෝදරයා. තෑගි ටික ඒගොල්ලන්ට කියන්නේ ඒකයි. මොකද මේ දෙන්නම මගේ සහෝදරයෝ වුණාට තෑගි බෙදා ගැනීමේදී අපි ටිකක් අසමගි. ඒ කියන්නේ ඒගොල්ලන්. ඔබට පේන ඇති ඉතින්. කොහොමත් මේ අපේ ආදරණීය කලාකරුවන් ඉන්නේ. මොකද මට ඕනේ ඇහැ තියන්න. පුරුදු කාලා හරි පහල දැම්මත් කමක් නැහැ. අලියගේ ඇහැ තියන්න ඕනේ. රයිට් අපි ලෑස්ති වෙන්නේ සස්ත්‍රිකයන තරඟය ආරම්භ කරන්න. අපිත් එක්ක ඉන්නේ අවුරුද්දේ සුබ රසයනේ. අපි මතක් කරමු. මංචි එක්ක අලියට හැදීමේ තරඟයට සියලු කටයුතු සූදානම්. අපි තරඟය ආරම්භ කරමු නේද ප්‍රවිත්‍රායි? තරඟය ආරම්භ කරමු කියන්න ඕනේ ඇත්තරම. ඒ කියන්නේ මේ අවුරුද්දේ ඔබේ අවුරුද්දේ රසය සුබ කරගන්න තියෙන හොඳම සුබ රසය තමයි මංචි කියලා කියන්නේ. අපි මංචිත් එක තමයි මේ වෙලාවේ ලෑස්ති වෙන්නේ. අලියට ඇස තැබීමේ තරඟය ආරම්භ කරන අපි පළවෙනි තරඟ කාර්යයට මෙන්න අවස්ථාව දෙන්න ලෑස්ති වෙන්නේ. ඉන්දිකා සුබසිංහ අපේ ආදරණීය කලාකාරිනිය මේ වෙලාවේ කලහකාරී නොවි ඇත්තරම කලාකාරී විදිහට තමයි මේ අලියට ඇස තැබීම කරන්න ඕනේ. පවිත්‍රයි මේ තරඟයේ යනකොට අපිට අනිත් තරඟකාරණියට අපේ අනිත් අයට උදව් කරන්න පුළුවන්. අනිත් අයට තරඟ උදව් කරන්න පුළුවන්, බාධා කරන්න පුළුවන්. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. පළමු තරඟකාරිය දැන් සූදානම්. හරි.
පළවෙනි තරගකාරී වෙන්නනවා. මට පේන්නේ අඩි ගණන් කරගෙනද කොහෙද ඇවිල්ලා තියෙන්නේ? පේන්නේ නැහැ. ඔය 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 පිටිපස්සෙ පැත්ත. උදව් කරන්න පුළුවා. හරි හරි හරි. ඇල්ලුවා ඇල්ලුවා. හරි. තිත තියන්න තිත තිත. හරියටම තිබ්බා. ඉන්දිකාගේ හරියටම තිබ්බා ඔයා. අම්මෝ ඉතින් කොහොමද සස්ත්‍රික අත්දැකීම? මටත් මම එකපාරක් ওই විදිහට තිබ්බ මට ඒක මතක් වුණා දැන්. බලමු ඊළඟ තරග කාරණිය විනු. කරකවන්න දෙයක් නැහැ කැරකිලා ඉන්නේ විනු. ඕ මෙහෙම ආවොත් නම් අපි දෙන්නම වගේ හොම්මම එන්න හොම්මම ආවොත් අලියට තියන්න ඕනේ. අලියට අලියට තියන්න ඕනේ. අලියට තියන්න හෙන්ඩෝට නෙවෙයි. තිබ්බා තිබ්බා. මං 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 ඇත්තටම හිතා දාගෙන ඉන්නේ. ආ එතන තමයි අලියා. හරි එතන තමයි. තමයි. පේනවද පවිත්‍රය? වමඩ වමඩ. ඕ අයියෝ. මොමද යා? මං හිතුවේ මටම තියයි කියලා. හැබැයි එන දැනක මෙහෙම ඇවිල්ලා මෙහෙම කියලා හරියටම ළඟින්ම තිබ්බා. කොහොමද මාර්ග උපදේශනේ දීපු අපේ දනංජි? අපි ඊළඟ තරග කාර්ය නීලන්ති ඩයස්. ඔව් මෙන්න ඔන්න එනවා කෙලින්ම එනවා කෙලින්ම එනවා. තව පොඩ්ඩයි තව ටිකයි. සස්ත්‍රික මොකද හිතෙන්නේ? තියයිද? බලමු නේද අපි. ඔව් හරිම උද්‍යෝගී මා තරගයේ මේ වෙලාවේ. උතුරට උතුරට දකුණ දකුණ නැගෙ. තව ටිකක් ඉස්සරහට ගියනම් හරි මං හිතන්නේ. ඉදි 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 අක්කේ ඔයා ඒ දෙක ගලවල කිව්වනම් ඉවරයිනේ. මම කියන්නේ අර බඳලා තියෙන එක. හිතාගන්න බෑ මොකක්ද කරන්නේ. අපි තප්පර පහයි තප්පර පහක් ඇතුල තියන්න ඕනේ. පහයි හතරයි හරි 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 එතන හරි. ඇත්තම කියන්න ඕනේ මේ පොඩ්ඩක් මිස් වෙන්නේ. මිනිස්සු මණ්ඩලෙ මීට වඩා සූක්ෂම වෙන්න ඕනේ. මේ කට්ටිය ළඟට එනවා ඇත්තම. සිරුම එකක්ේ. අපි ඒකට මොකක් හරි කියන්න බෑ නේ. මොකකටද? ආ කට්ටිය ළඟට ඇවිල්ලා අර මාර්ග උපදේශන දෙන එක. නෑ කමන්නේ නේද කණ්ඩායමේ මේ අනිත් කට්ටිය ඇවිල්ලා එහෙම සපෝට් එකක් දුන්නා. මිනිස්සු මණ්ඩලෙට කමක් නැත්තම් අපිට කමක් නෑ. ඔව් ඔව් මම මේ වෙන කල්පනාවක හිටියේ අර නංගි තියන්න කිය තැන දෙකල මාව ඉරි වැටිලා මේ අනිත් කට්ටිය සපෝට් කරන්න මේ මේ මෙතනින් මෙහාට එන්න එපා. රයිට්. ඈත ඉඳන් කරන්න. ඈත ඉඳන් කරන්න. අක්කා කියන දේ අහන්න. මොකද දැන් මං ඊළඟට ඉන්න තරඟවලදී මේගොල්ලෝනේ විශ්ව මණ්ඩලේ ඉන්නේ. හරි. අපි ඊළඟ තරඟ කාරණියට දෙමු. සුදත් අයියා අපේ ලෑස්ති වෙලා ඉන්නේ ඊළඟට අලියට ඇස තියන්න. තියයිද? ඒ දක්ෂතාවය අපි බලමු කොහොමද කියලා. අපි ආරම්භ කරපු තරඟය 1යි 2යි 3යි. ෂයිනියාක පිටිපස්සෙන් නම් කියනවා වමට වමට දකුණට දකුණට කියලා. සුදත් අයියා එදා ඉඳන්ම හරි පැත්තේ හරි පැත්තට ගිය කෙනෙක්. ඒතර ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සිද්ධ වෙනවා. ඔයා යන්න පැත් තියයිද?
දකුණට උඩට සීමාවෙන් එහාට එන්න බෑ. තව තව එන්න බෑ. මම කිව්වේ එදා ඉඳම්ම එදා ඉඳම්ම ශාස්ත්‍රික එදා ඉඳම්ම එදා ඉඳම්ම තත්ත්වය සුබ අරමුණින් අරඹන සියලු සුබ කටයුතු තුළින් සුබම සුබ අලුත් අවුරුද්දකට මග කියන මේ අවුරුද්දේ සුබ රසය මංචයේ අපි පැවැත්වුවා අලියට ලැබීමේ තරඟය. එවැනකොට ජයග්‍රහකේ තෝරගෙන ඉන්නේ ශාස්ත්‍රික අපි. ඔව්, දැන් අපි සූදානම් වෙන්නේ ජයග්‍රහකීන්ට ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා. කාටද ආරාධනා කරන්නේ? ඔයාම ආරාධනා කරන්න ඉතින්. ඒ සඳහා ආරාධනා කරනවා CBL ආයතනයේ අලෙවි සුපරීක්ෂක චාම්ර නිරෝෂන් මහතාට වටිනා ත්‍යාගය ලබා දීම සඳහා. පළවෙනි ස්ථානය හිමි කරගන්නේ අපේ ජ්‍යෙෂ්ඨ කලාකරු සුදත් තිලකසිරි අපේ සහෝදර කලාකරුවානන්. එතුමන් තමයි අලියාට ඇස දැබීමේ තරඟයේ ප්‍රථම ස්ථානය. උණුසුම් අප්‍රසන්නාදයක් ලබා දෙමු. CBL ආයතනයේ වෙතින් පිරිනමන ත්‍යාගය තමයි එතුමාට මේ ආකාරයෙන් හිමි වන්නේ. එවැගේම තෙරණ අපෙන් පවා එතුමන්ට ත්‍යාගයක් තියෙනවා. ඒ ලබා ගැනීම සඳහා අපි ආරාධනා කරනවා අපේ මිනිස්සු මණ්ඩලය නියෝජනය කරපු දෙපළට. ඒ දෙපලාතින් මෙන්න බරත බරේ සුදත්ත යෝක කොහොමම දීලා ගියා නම් හරි මං කියන්නේ අර මුලින් කිව්වේ බෙදලා දෙනවා කියවනේ අනිවාර්යයෙන්ම දෙනවා ඔන්න ඔයා කියනවා දැන් නෑ 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 තේරෙන්නේ නැ මේ අයියට අර හෙට ගිහලා ගන්න අයියා ඔහොම මේ පරිස්සමෙන් යන්න ජයවා ශාස්ත්‍රික වේ විදියට තමයි ඉතින් සුබ රසයත් එක්ක අපි අලියට අස්ස දෙබීමේ තරඟය නිමා කරේ අපි මොකද දැන් කරන්නේ අපි ඊළඟ තරඟ වාදයට සඳහා යමු වෙමුද ඒ යමුනා නම් හොඳයි මොකද ඔබත් බලාගෙන ඉන්නේ ඒ නිසා කියලා අපි දන්නවා. ඉතින් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා දෙරණ නෙස්ටමෝල් කලාගමේ අවුරුදු එක්ක අපි සූදානම් වෙන්නේ ඊළඟ තරඟය සවස් යමුනා. වැරෙන් පහර දුන්න හුලඟට. ලඟින් ගියා. ලඟින් ගියා. ඒ තාමත් හොඳ තරගයක්. විශ්ව මෙහෙට මෙහෙ මෙහෙන් ඔහෙට එනවද ඔහෙන් මෙහෙට එනවද මට පේන්නේ නැහැ. මේ අලුත් අවුරුද්ද හොඳ ආරම්භයක් ගන්න අපි සූදානම්. ඔබත් සූදානම්. එස්ටමෝල් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. නෙස්මෝල් කලාගමේ අවුරුද්දේ වන තවත් තරගයේ සවුවක් ආරම්භ කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ ගොඩ දවසකට පස්සේ සචිනි මාදව කොහොමද? ඒක නේද සුබ අලුත් අවුරුද්දක් නේද? ඔයාටත් සේම් වේවා. ඉතින් මේ අලුත් අවුරුද්දේ අපි දෙන්න බොහොම විශේෂ එතකම බොහොම පැරණි තරගයක් තමයි මේ විදිහට ආරම්භ කරන්න ලෑස්ති ලයිනේ. ඔව් මේ තරගය බොහොම අපූර්ව විදිහට ගලාගෙන යාවී. මොකද අපේ කණ්ඩායම් හතරෙන් මන්නම් 100%ක් විශ්වාසයි මේ කණ්ඩායම් හතරේම තරඟකරුවන් තරඟකාරියන් හොඳ තරගයක් ලබා දෙවි කියලා. ඉතින් කණ්ඩායම් හතරෙන් හතර දෙනා බැගින් ඔන තරඟයට සහභාගී වෙනවා. මොකද්ද මේ අපි කියන විශේෂ තරඟය? වෙන මොකුත් නෙමෙයි, කණා මුට්ටි බිඳීමේ තරඟය. හොඳම කණා කවුද? හොඳම කණා. කණා මුට්ටි බිඳීමේ තරඟයට ඔන්න කට්ටිය සහභාගී වෙන සූදානමින් ඉන්නවා. 100%ක් විශ්වාසයෙන් තමයි ඒගොල්ලෝ ඉන්නේ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. දැන් මේ කණා මුට්ටි බිඳීමේ තරඟයේ මේ විශේෂත්වයක් තියෙනවා. මේ මුට්ටි ඇතුලේ තියෙනවා මේ විටමින් බෝල. සාමාන්‍ය කණා මුට්ටි තරඟයනේ සාම්ප්‍රදායික කණා මුට්ටි තරඟෙන් එහාට ගිහිල්ලා මුට්ටිය බිඳුණත් විටමින් රැස්සකින් තමයි ඔන්න මේක ඉවර වෙන්නේ. හරියටම කිව්වොත් නෙස්ටමෝල්ට් වල අඩංගු විටමින් තමයි මේ විටමින් බෝල විදිහට අපි සංකේතවත් කරලා තියෙන්නේ. රතු පාටින් තියෙනවා විටමින් B. මෙන්න මේ මුට්ටියට පහර දෙන කණ්ඩායම හෝ ඒ ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව තමයි ප්‍රථම ස්ථානය ලබා ගන්නේ විටමින් B රතු පාටින්. ඒත් එක්කම අලු පාටින් ග්‍රේ කලයකින් තියෙනවා යකඩ සහ කැල්සියම් විටමින් බෝල. ඒ මුට්ටියට පහර දෙන කණ්ඩායම තමයි දෙවන ස්ථානය ලබා ගන්න. එතකොට තුන්වෙනි ස්ථානය ලබා ගන්න විටමින් B සහ C. ඒ කියන්නේ මෙන්න මේ නිල් පාට විටමින් බෝල තියෙන කණා මුට්ටිය විඳින කණා තමයි ඔන්න ජයග්‍රහණය කරන්නේ තුන්වෙනි ස්ථානේ. එන්න අංජලාගේ මයික් එකටම කියන්න. තරංචි යම් යම් කෙලි කෙලි අනිතයට බාධා කරන්න පුළුවන්.
සචින් ඒක මොකක්ද තේරුනේ මුතුමයා පොඩකින් පොඩකින් සචින් එන්න බෑ සචින් මේ හරියටම හරියටම ගැහුවේ රතු පාට බෝල සහිත පළවෙනි ස්ථානය දිනා ගන්නවා දනංශි තාරුකා විටමින් D සහිත මුට්ටිය තමයි බිඳුවේ හැබැයි අංජුලා අක්කගේ අර වොයිස් එක නැත්තම් මම හිතන්නේ ඒකට එතනට යන්න පුළුවන් වෙයි දනංශි දනංශි අනේ පොඩක් පෙන්නන්න ඕනේ 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 බලමු දෙවන ස්ථානේ හෝ තුන්වන ස්ථානේ හිමි කර ගන්න පුළුවන් වේවිද කියලා දැන් සචිනි මේ වගේ වෙලාවට අලුර වගේ කෙනෙක් ලොකු අපහසුතාවකට පත් වෙනවානේ මේක උදව් නැහැ ඇයි මොකද දැන් දෙන ගෑනු අය කියන එක අහනවද වයිෆ් කියන කාරණාවද කියන එක දැන් මෙතන පොඩ බලමු සචිනි මේ පැත්ත මේ පැත්ත බලමු මොකද ඉස්සර මොකද දැන් ගහපන් දැන් ගහපන් දැන් ගහපන් දැන් සාර්ථක උත්සාහයක් අසාර්ථක වුණා මේ උත්සාහය බොහොම සාර්ථකයි රයිට් එහෙමනම් ආරම්භ වෙනවා මේ නිරෝෂා තලගල මුකුළු කඩහන කපුළු නන දැවුම් තා කිරිබත් වැරෙන් පහර දුන්න හුලඟට ඔන්න දැන් ඉන්නවා මේ විශ්ව හැමදාම උදේට බුදු සරණයි කියලා හැමෝටම මැසේජ් එකක් දාන විශ්ව කොටිකාර ඔයගලන්ට දෙනව නේද මැසේජ් එක මේ හැමෝටම බුදු සරණයි කියලා මැසේජ් එකක් දාන විශ්ව යනවා මල්ලිදාන හරි පාරේ ඉස්කෝලේ පයින් මෙතන ඉහට තරගේ ඉන්න බෑ මම හරි නේද පවිත්‍රාකේ මුට්ටියේ දැවටුනොත් වැදුනනේ කලින් ඒ නිසා බාර ගන්න බෑ එමුනම් පටන් ගමු බෝල් ගක්කේ 1 2 3 හරි ගොල්ගගේ පස්සේ අපි දැන් බලමු කවුද තරගයට එන කියලා මීළඟට නිලුෂි පවන්නා 1 2 3 අර කිව්වත් වගේ මගදී වම දකුණ පැටලෙනවා තිමාදු අනේ මම දැන් මේ මට මේ අදරි මේ නිලුෂිව දැක්කහම හිතන දේ තමයි සාචිද අදරි ගක් තුම්බ දෙවෙනි මනමාලිත ඉන්න වගේ පොඩි එහෙම ගැතියුක් තියනවා නේ කලින් කීය වගේ සචිනී මෙතනදී අර එක්කෙනෙකුට හොඳට සවන් දෙන්න එක්කෙනෙක් කියන දේ අහලා තමයි හරියටම යන්න ඕනේ හරි ඔන්න සචිනි දැන් සූදානම් ගයන් මාපලගම තරගයට සහභාගී වෙන්න. අපි බලමු කොහොමද ඔහුගේ උත්සාහය කියලා. එනං 1යි 2යි 3යි. මුට්ටියට කොහොමද අපේ කැමරාවට පහර දෙයි වගේ.
අපි බලමු විනෝගේ උත්සාහය සාර්ථක වේවිද අසාර්ථක වේවිද කියලා. මොන දැන් සූදානම් විනෝ උදානි. එමනම් පටන් ගමු. මුට්ටිය තෝරගන්න. ඔව්. 3 2 1 go. මේ කොහොමද මේ කකුලුව වගේ ගමන් කරන්නේ? සචින් කපුට්ටෝ යනවා නේද කපුට්ටෝ. එකයි දෙකයි තුනයි මම ගලසස ලොකු විශ්වාසයක් එක්කලා සියලු සියක් සූදානම් ඉන්න ආපු නිලපු අරියටම ගහයි කියලා ළඟින් ගියා ඒකේ සම්පූර්ණ වැරද්ද ප්‍රමෝද්ගේ අනුරගේ. අයියෝ. නේ හරි මීළඟට එහෙමනම් සචිනී දැන් සූදානම් මනෝජ් දේවගේ තරගයට සහභාගී වෙන්න. අපි බලමු. දැන් තරගයේ හිතුවට වඩා වෙලා ගියා මාද? ආ? හිතුවට වැඩිය වෙලා ගියා. හැබැයි දනංජි මත ආරම්භයක් අරන් දුන්නා. ඔව්. අපි හිතුවා නිකන් දනංජි වගේ අනිත් කට්ටිය පැලේ දෙයි කියලා. දනංජිගේ මගේ සූදානම් වැඩි වුණා. දනංජි දින 100%ක් සූදානම්. සූදානම නේක වැඩි. මොකටගේ තමයි. ඒක too much. හරියට හරි. හරි මනෝජ් දැන් තරගයට සහභාගී වෙනවා. දිලුෂි ඔහොම කියනනම් ඇහෙන්නේ නැහැ. ළඟට ගින් කියන්න ඕන. දැන් හිතන සසනේ මේ වතාවේ නම් හරියටම අවස්ථාව උදා කරගනින් කියලා ඒත් හිත කියනවා අංශක අංශක එක දෙක විතර පොඩි වෙනස් වීමක් තිබුණා. මේ මුට්ටියද භූමි දෝෂයද නැහැ මොකක් හරි අවුලක් තියෙනවා හොඳයි හේමන්ත අයියා තමයි ඔන්න දැන් තරගයට සහභාගී වෙන්නේ හේමන්ත අයියා යන විදිහට නම් මට හිතෙනවා නිකන් මුට්ටිය නැතත් වැල හරි අරන් යයි කියලා මුට්ටිය බැලුම් වැල හරි නඩුව හරි අදගෙන යයි කියලා අදිනවා කියලා මම හිතන්නේ මට ඇත්තටම තියෙන ප්‍රශ්නේ තමයි සචිනේ. ඔව්. දනංජි මේක කොහොමද හරියටම ගැහුවේ? ඔයාලට හිතෙන්නේ නැද්ද? දනංජිට පෙවුනක් දැන්නේ. නෑ දනංජි අවංක වෙලා කිව්වා ඉස්සලයක් මට පේනවා මට පේන්නේ. ඒක ඉතින් ලක් එක නේ මාදව. ඒක හරි. හරි අපි ප්‍රමෝද් ගණේ ආරච්චි දැන් ලෑස්ති වෙලා ඉන්න ඕන. දැන් මේ පහර දෙන්න කණාමුට්ටියට දිලුක්ෂිට මොකද ප්‍රශ්නයක්? අම්මෝ පිටිපස්සෙන් කෑ ගහනවා නේ. හරි ඔයා සැලෙන්න එපා ප්‍රමෝද්. ඔයා මේක ඉවර කරන්න ඕනේ මේ තරගය. රෙඩිද? ඔව්. ओके एकाई देखाई तुनाई අපි හිතුවට වැඩි ලේසි කියලා ලේසි නෑ. දනංජි තමයි අතන මං හිතන්නේ මේ වැඩිම ලකුණු ලැබෙන්නත් ඕන දනංජිට. කොහොමද අපුරු වැඩි කරා? චතුරාජපක්ෂ. එහෙමනම් ඔබටයි අවස්ථාව. 1යි 2යි 3යි. අද චතු නෙස්ටමෝල් පාටටම ඇවිල්ලා තියෙනවා. කහපාට ඇඳලා කහපාටම ඉන්නවා. අරගෙන. මේ සංජය තමයි හැමෝම නොමග යන්නේ. සචිනි මං හතර බැලුවා. හොඳයි තරගය අවසන් වෙනවා. දෙරණ නෙස්ට් මෝල් කලාගමේ අවුරුදු කණාමුටි බිඳීමේ තරගය
නෙස්ටමෝල් විටමින් බෝල සමග තමයි මේ තරඟය අපි කරේ. ඉතින් මෙම විශේෂ තරඟයක් බවට පත් වුණා. තරඟකරුවන්ගෙන් අපි ජයග්‍රාහකයෝ තෝරගත්තා. දැන් සූදානම් වෙන්න ත්‍යාග ලබා දෙන්න. ත්‍යාග ලබා දෙන්න අපේ සූදානම් අපේ විනිශ්චය මණ්ඩලය අතින්. ඉතින් සචිනි මතක් කරන්න ඕනේ ටිකක් වෙලාව ගත වෙච්ච තරඟයක් වුණා. හැබැයි කොහොම වුණත් තුන්වන ස්ථානයේ දෙවන ස්ථානයේ ප්‍රථම ස්ථානයේ අපිට මෙන්න මේ විදිහට තෝරාපත් කරගන්න හැකියාව අවස්ථාව උදා වුණා. ත්‍යාග ප්‍රධානය සඳහා අපි ගෞරවයෙන් යුතුව ඇරයුම් කරනවා බන්දුලෙගොඩගේ මහතාට, උපසභාපති ආයතනික සහ නියාමන කටයුතු නෙස්ලේ ලංකා සමාගම, එතෙක්ම සජීව වික්‍රමසිංහ මහතාට ප්‍රධානී, අලෙවි හා ප්‍රවර්ධන නෙස්ලේ ලංකා සමාගම. එහෙමනම් තුන්වන ස්ථානය ජයග්‍රහණය කරනු ලබන්නේ විනු උදානි. විනු හොඳ ප්‍රසන්නතාවයක් ලබා දෙමු අපි විනුට. හොඳයි, සුබ පැතුම්. ඊළඟට දෙවන ස්ථානය, දෙවන ස්ථානය චතුන් රාජපක්ෂ. අවසාන මොහොතේ ලොකු ගේමක් දීලා තමයි ඔන්න ජයග්‍රහණය කරේ. මේ 1-2-3-3ම එකම කණ්ඩායමේ කුමන්ත්‍රණද මන්දස අලුත් අවුරුද්ද දවසේ. එමනම් ප්‍රථම ස්ථානයේ කවුරුන්ද? ප්‍රථම ස්ථානයේ දිනා ගන්නවා ධනංජි තාරුකා. වන් ෂොට් ධනංජි. මේක අරගෙන එන්න. නෙස්ට මොඩරින් මේ විදිහට ත්‍යාගපාසය ලබා දෙද්දී ටීවී දෙරණ වෙතින් අපි ත්‍යාගපාසයක් ලබා දෙනවා. අපි පවිත් නකට ආරම්භ කරනවා. ඒ ත්‍යාගයත් ලබා දෙන්න. සුබ පැතුම් ධනංජි. එමනම් ත්‍යාග ප්‍රධානය සඳහා සම්බන්ධ වුණු ඔබට බොහොම ස්තුතියි. දෙරණ නෙස්ටමෝල් කලාගමේ අවුරුද්දේ මේ විදිහට තරඟ කටයුතු සිද්ධ වෙද්දී අපි දැන් සූදානම් තවත් ප්‍රාසංගික අංකයක් ඔබට දෙන්න කරන්නට. ஜம் தத் தாம் ஆம் தாம் தாம் தித் தரிக்கிட தக த ஜம் தக்க ஜம் தஜம் தத் தாம் ஆம் தாம் தாம் தித் தரிக்கிட தக த ஜம் தக்க ஜம் தஜம் தத் தாம் ஆம் தாம் தாம் தித் தரிக்கிட தக த ஜம் தக்க ஜம் தஜம் தத் தாம் ஆம் தாம் தாம் தித் தரிக்கிட தக த ஜம் தக்க ஜம் தஜம் தத்தித்தாம் ஆம் தாம் தாம் தெரிக்கிட தகத ஜம் தக்க ஜம் தஜம் தத்தித்தாம் ஆம் தாம் தாம் தெரிக்கிட தகத ஜம் தக்க ஜம் தஜம் தத்தித்தாம் ஆம் தாம் தாம் தெரிக்கிட தகத ஜம் தக்க ஜம் தஜம் தத்தித்தாம் ஆம் தாம் தம் தித் தரிக்கிட தகத ஜம் தக்க ஜம் தஜம் தத்தித்தாம் ஆம் தாம் தாம் தித் தரிக்கிட தகத ஆ
අවසාන අවස්ථාව. හුරයි! Very good. ඔයත් එන්න එතෙන්ට. Right. මෙන්න මෙතනයි chance එක වැටෙන්නේ කවුද කියලා බලමු. සාකිස් ප්‍රබෝ. Hi. සීතල කුපුලේ ගෑවුම් සුලඟේ ආයම සරසා තාලෙට හැමුවේ නාවර සිහිමේ දින හැඟුමේ වාරම දෙනවා අවුරුද්දේ හැම දවසක්ම සුබ දවසක් කරගන්න. අපි සූදානම්. ඔබත් සූදානම්. Nest Mold අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. සුබ සිතිවිලි පිරි අලුත් අවුරුද්දේ මංජේ සුබ රසය. තවත් සරුවක් කොහෙන්ද? සුබ රසේ මංචි සමගින් බොහොම අපූරු ක්‍රීඩාවකට තමයි අපි ඔන්න යොමු වෙන්නේ සූදානම් වෙන්නේ තිසංක මොකද්ද ක්‍රීඩාව කියලා පැහැදිලි කරයි. අතරම මේක ලූඩෝ ගේම් එකක්.
අපි හරියට අලුත් අවුරුදු කාලේ අර චාරිත්‍රානුකූලව සාම්ප්‍රදානුකූලව අර කැටසෙල්ලම් කරනවනේ පංචදාන ඒ වගේ ආ ඒකද මේ ඔව් ඒ වගේ එකක් මේ ජාත්‍යන්තර මට්ටම එකක් තමයි ලූඩෝ කියලා කියන්නේ ඔන්න මේ ක්‍රීඩාව පටන් ගන්නයි සූදානම් වන්නේ ඊට මුලින් මතක් කරන්න ඕන සුබ අරුමුණින් ආරම්භන සියලු සුබ කටයුතු තුලින් සුබම සුබ අලුත් අවුරුද්දකට මග කියන සුබ රසය මංචි එක්ක මෙදාසරෙත් අලුත් අවුරුද්ද සමරමු කියලා තමයි යාලගේ ටීම් එක තියෙන්නේ අලුත් අවුරුද්දේ සුබ රසය මංචි එක්ක ලූඩෝ ගේම් එකට සූදානම් වෙලා ඉන්නවා කවුද ඉන්නේ ගේම් එකට හොඳයි එහෙනම් රසලව රජ කිරුල මංචි තමයි මේ ක්‍රීඩාවට අනුග්‍රහය දක්වන්නේ මං මුලින්ම හඳුන්වන්න නම් විනිශ්චය මණ්ඩලය විනිශ්චය මණ්ඩලයේ මේ ක්‍රීඩාවට මං හිතනවා මෙයා තමයි ගැලපෙන්න කියලා සාමාන්‍යයෙන් මේ වගේ ක්‍රීඩාවලට ඊට පස්සේ ටීනා ඉන්නවා පඩිපෙල් නගින්න හොඳටම නැගලා තිනා පඩිපෙල් එහෙනම් දැන් වැඩිපුර නගිනාවේ බස්සන්න තමයි මම ඉන්නේ හරි තරම් කරන්න අපේ මේ අපේ කලා ශිල්පීන් ශිල්පිනන් ඉන්න අලුත් පරම්පරාවේ මේ දවස්වල ජනප්‍රිය කපල්ස් තමයි ඉන්නේ. ඔව්. කවුද කියලා කියන්නකෝ. සුබ. අපේ මනීෂ කපල් එක ඉන්නවා මුලින්. මම ඒව කියන්න. සංගීත් කපල් එක ඉන්නවා දිනිතිත් එක්ක. ඒ උනාට දිනිත් තරහ ගන්නවා ටක් ගාලා දිනිති කපල් එක ඒක. දිනිති කපල් එක. හරි. හරි. සංගීත් ප්‍රභු කපල් එක ඉන්නවා කසුරිත් එක්ක. එමාෂ කපල් එක ඉන්නවා. එහෙම කමක් නැහනේ. අලුත් අවුරුද්ද නමක් දුන්නා. ඔරයි. මෙහෙමයි වැඩේ සිද්ධ වෙන්නේ. හොඳට මතක තියාගන්න දැන් ඔයාලට දෙනවා ලූඩෝ කැටයක්. ඒ කැටේ මංචි ලෝගෝ එක වැටුනොත් තමයි ආරම්භක ස්ථානට එන්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ තමයි ඉලක්කම් වලට අනුව මේක ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ අවසානයේ දක්වා. ඒත් එක්කෙනෙක් කැටේ දානවා එක්කෙනෙක් ගමන් කරනවා. එහෙම තමයි වැඩේ වෙන්නේ. අපි කීපාරක් කැටේ දාන දෙනවා චාන්ස් එක හතර පාරක් දෙනවානේ. රයිට්. හතර පාරක් චාන්ස් එක දෙනවා. right එහෙනම් අපි වැඩේ පටන් ගමුද පටන් ගමු දැන් ඔය දෙන්නගෙන් ලකි පර්සන් තමයි යන්න ඕනේ මොකද ලකි කැටේ දාන්න ලකි කෙනා ඔව් ලකි කෙනා තමයි යන්න ඕනේ කැටේ උඩ දාන්න බලමු අපි අයවැය බලපු කෙනා කවුද අපි මුලින්ම මේ මේ කපල් එකට යන්න මනිෂා කපල් එකට අයවැය බැලුවද අයවැය වැඩිම කාටද තියෙන්නේ ඈ පොඩයින් ඈ විතරයි වගේ ඒ කියන්නේ ඔයාට වැය විතරයි ඔයාට ඒ කියන්නේ වැය කපල් එකක් මේ කමන්න එන්නකෝ 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 රයිට් හරි දෙන්නගෙන් කවුද මේ ස්ථාන්ට යන්නේ අපිත් කටේ දැම්මට පස්සේ තමයි යන්න සිද්ධ වෙන්නේ කැටේ දෙන්න අතට මේ පැතර හරුණා හරි මේ පැතරේ මේ පැතර මේ පැතර රයිට් හරි තරගය ආරම්භ කරන්න සූදානම් විනිශ්චය මණ්ඩලය දිසාව මේ පැත්තේ නිකන් අහමුද මොනවා වෙයිද කියලා කපල් එකට මුලින්ම දිනිතින් අහමුනේ ඒවට කියන්නේ අසහ කටවා කියන්න මොකද වෙන්නේ නෑ නෑ එළමදන හරි හොඳ ඔක දින ලෝකෙක දානවද ලෝකෙක දාන දාන අරයා දාන අරයා චන්දිය රයි දාන ඒ ටීම් එක හොම්බ බින්න අපි දෙවණියට රයි වාශ කපල් එකෙන්ද රයි දෙවණ ටීම් එක ඒකට මොකද වෙන්නේ ඒකක් දානවා දාන දාන පුතුව එකක් මේක දාන දාන මොන වැටෙයිද දන්නේ මං කියව දානවා කියලා ආරම්භ ස්ථානට යන්න පුළුවන් නෑ කැටේ දාපු කෙනා නෙමෙයි අනික් කෙනා දන්න රයි මාෂෙන්න මේ මාෂා එහෙනම් කොල්ල ලකියා රයි ඊළඟ කපල් එක ඔය ඩබල් වෙන කවුද සංගීත යන අපි පළවෙනි සංගීත කපල් එකේ සංගීත කපල් කවුද දාන්නේ දෙන ඉස්සෙල්ලා තීරණය කරන් දෙන්නගෙන් කවුද කියලා එයා එයා හොඳයි හරි එහාට යන්න එහෙම තියන්න බෑ ලස්සට දාන්න ඕන සංගීත පොඩක් ඉන්න මේ පැත්තෙන් සංගීත කියයි මොනවා වෙයිද කියලා බලමු මන්නම් කියන්නේ දිනන්න අයියේ chance එක හම්බෙයිද මම හිතනවා මොකද මෙයාලා අපිට කොහොමත් කිව්ව මේ ඔයාලා දිනුත් භාගයක් දෙන්න අපි පොඩි ඩීල් එකක් ගන්න තියෙනවා සංගීත්ලා දෙන්න එකමුතුයි ටිකක් ඒ කියන්නේ සාරණක් කමක් නැහැනේ හරි බලමු 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 මොකද වෙන්නේ කියලා බලමු රයි ඕකේ දැන් ඕ ඕ මෙන්න මෙන්න අවසාන කපල් එක එනවා මේ පැත්තට රයි දෙන්නම යන්න බලමු කම ඔන් සංගීත් සංගීත් මට හිතනවා නිකන් කස්තරට අවස්ථාව දුන්නොත් හොඳයි කියලා මං කිව්වනේ සංගීත වලට රයිට් තව chance තියෙනවා chance තියෙනවා දැන් පුළුවන් පළවෙනි කපල් එකෙන්ද පළවෙනි කපල් එක නේ පළවෙනි කපල් එක දාන්න රයිට් හරි බලමු යාලට කොහොමද chance එක කියලා නෑ තව ඉන්න වෙනවා රයිට් යන්න පුළුවන් යන්න පුළුවන්. දැන් ඔයාගේ අතේ වැඩේ තියෙන්නේ ඔන්න වාසනාවන්ත අංකය දැම්මොත් වැඩේ ගොඩ. Come on. නෙළුම්. නෑ මොකුත් නෑ ඔහොම ඉන්න හිටගෙන. නෑ නෑ. තව එකක් දෙන්න කොයි දෝ වින්න. සංගීත කියලා. සංගීත බලමු. වාසනා උදා කර ගන්නවා කියලා බලමු. නෑ.
on Sangeet Prabhu. Me game ekak lesi pahasu game yan. Ayyo. Right. Avastha hatarai neda? Right damane. ඒ කියන්නේ මොකක් කරේ අවුලක් තියනවද? දෝෂයක්, දෝෂයක් තියනවා මෙතන. දැන්. ඕ! මං කියන්නේ ඒ කට්ටිය දාන අංගටික ඔයාලා කරගෙන යන්න තිබ්බා. සංගීත් ප්‍රභු පොඩ හැඩ දාලා වැඩ දාලා දාන්න. ප්‍රභු පොඩවද ප්‍රභු? රයිට් නියමයි. දැන් තමයි හොඳම අවස්ථාව. අවසාන අවස්ථාව. හුරයි! Very good. ඔයත් එන්න එතෙන්ට. රයිට්. Come on Manisha. Come on. Dilu. Waade yanna pulwa. Waade yanna pulwa. Waade yanna pulwa. Pahai. Kelimma 22 ta wenakan. Ah, paha vetara. Mara ayya. Finish mandle niyamai. Finish mandle honda ayya. Niyama hak. Niyama hak. Hari. Sangeet Satara Singha. Satara Singha me avasana avasthawa. Avasana avasthawa. Aniwarya. සංගීත් ජෝඩුව ලෙෆ්ට් ඇයි හතරයි කිව්වේ ලෙෆ්ට් කම් ඔන් ප්‍රභු රයිට් දැන් පටන් ගන්න මනිෂා යාළු දෙන්න කොටුවේනේ යාළු දෙන්න එක කොටුවේ අයියෝ මෙන්න යනවා මෙන්න දැන් ඉහළට යෑමේ අවස්ථාව උදා කරගෙන තියෙන්නේ බලමු පහයි 11ට යන්න කෙසල් ගෙඩිය කකා ඉන්න දෙටලා කෙසල් ඇවරියක් තියෙනවා ඇවරිය අම්ම තියෙනවා 3යි හරි පරිස්සමට එන්නේ රයිට් නැවත වතාවක් මේක නම් මොකක් හරි දෝෂයක් තියෙනවද හැමෝටම මේ chance එක දෙනවා නේද හැමෝටම chance එක දෙනවා 3යි අලුත් අවුරුදු දාවට ගිහිල්ලා ඉන්නේ දැන් 14 ඉන්නේ Sangeet, come on. Pahai, pahai. Yanna puluwan? Vinish mandalen api danagatta war kiyak thiyenada kiyala ne? Right. Den idi meka tikata me yanna ba sellum yuran ka yanna onna. Hatara. Sellum yuran ka yanna onna. Hari. Ena api idiriyen minne kawudda? Idiriyen minne me ape Emasha. Right. Emasha 14 kutuwe inne ita passe. Nawada wadawa. Kasturi Sangeet right. Devani place eke Mena balamu Vasanavanta 5 1 2 3 5 19 inne 19 kotuwa Kohomada langa langa inne Ekak nai yanne pa Kasturi tawa 5 14 kotuwata aawa Hari Manishay kandayama right තුනක් ඇවිල්ලා තියෙන්නේ කවුද? මනිෂා. හරි මනිෂා තුනක් එන්න. උරයි. 2යි. 2යි right ළඟ ළඟ ඉන්නේ. right ඔවුන් ඉන්න. හරි ඊළඟට දාමු. හරි 4යි. මනිෂා 4ක් යන්න පුළුවන් තරම්. අට දෙන්න අට දෙන්න බිස්කට් එකක් කාලින් දිලුම්ගේ අවස්ථාව දිලුම් පරිස්සමෙන් 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 ආ ආ පහයි දිලුම් වැඩි තිසංක දිලුම් වැඩි වාර ගණක් දැම්මේ අංක පහ 26ට එන්න right දැන් 35 පහ වෙනව නේද ඊළඟ අවස්ථාව සංගීත ප්‍රභු 3යි 3යි මනිෂා කොහෙද යන්න හදන්නේ මනිෂා ඉන්න තාම නැහැ දැන් ඔන්න මනිෂාගේ අවස්ථාව right 4යි මනිෂා 4යි 12යි ඒ බිස්කට් එක කාලින් නේ right මෙන්න නැහැ right ඊළඟට ඊළඟ අවස්ථාව සගේ ප්‍රභු නැහැ right ඊළඟ අවස්ථාව 3යි තුනක් යන්න පුළුවන් 15 දිනුම් හිතලා පහක්ම දා ගන්න ඕනේ
කියලා දාම ගන්න ඇද දෙකයි දෙකයි ඔයි කොහෙද යන්නේ ආපස්සට යන්න රයි 28 ඉන්න හරි සංගීත් ප්‍රභු පොඩ උම්මාවෙක් දාන්න ඕනේ නේද කැටේ සංගීත් ඔව් ඔව් අලුත් අවුරුද්ද පොඩ පණ ඇතිව දාන්න ආයි ඒ කියන්නේ වාසනාව පෙන්නලා නැති කරන වගේ එකක් එන්නේ තමන්නේ අන්න අන්න දැක්කනේ වැඩ දාලා දැම්ම දෙකයි දෙකයි ආ දෙන්නත් එක කොටුවේ ඉන්නකෝ දිලුම් වාගේ අවස්ථාව දිලුම් තුනයි එකයි දෙකයි තුනයි 31 ඉන්න right එකයි එකයි තුනයි හතරක් දැම්මොත් නම් අප්සෙට් පහක් දැම්මොත් ගොඩ right අවසරයක් සංගීත් අලුත් අවුරුද්ද ජය නැද්ද දෙකයි දෙකයි ප්‍රබු දාන්න ආ නැද්ද දිලු ඔයාගේ අවස්ථාව පහයි ජයග්‍රහණ අවස්ථාව උදා කරගන්නවා ඉබාෂා සමග දිලු අපිට තෑගි දෙකක් තියෙනවා ලකී කපල් රයිට් ඔයාලා අයින් වෙන්න පුළුවන් ඔයා ජයග්‍රහණය කළා තියෙන්නේ එන්න කපල් එක එන්න මෙහෙට මේකෙදී තීරණාත්මක අවස්ථාවක් ඉස්සරහට යන අයට ජයග්‍රහණය ලැබෙනවා බලන්න අය හරියට වැඩියෙන් හරි අඩුවෙන් හරි දාගන්න කැමති විදියට right සංගීත ප්‍රභු තව එක අවස්ථාවක් කැමරා සංගීත මොන සංගීත දිනන්න අවස්ථාවක් තියෙනවා නෑ අවසරයක් chance එක ගන්න අවසරයක් chance එක ගන්න ඕ ඕ දෙකයි අම්ම විසි එකේ ඉන්න right මෙන්න මෙතනයි chance එක වැටෙන්නේ කවුද කියලා බලමු සංගීත ප්‍රභු පහයි පහයි කියන්නේ ආ හරි අන්න සෑහෙන උඩට ගිහිල්ලා right හරි එන ඉවර ඉවර වැඩි ඉවර පැහැදිලි දෙවන ස්ථානයේ තවෙන ස්ථානයේ දැක්කනේ රස ලොව රජ කිරුල මංචිත් එකතු වෙලා ලූඩෝ ගේම් එක සෙල්ලම් කරා මොකද හිතෙන්නේ මට හිතෙන්නේ මේ හැමෝටම වඩා තිසංකට හොඳ අත්දැකීම් ටිකක් තියෙනවා මේ ලූඩෝ ගේම් එක ඔව් මගේ ඉතින් වැඩේ ඇවිල්ලා ඉනි මගේ නගිනවා කඹේ දිගේ බහින ආයි ඉනි මගේ නගිනවා කඹේ දිගේ බහින මුළු ජීවිතේම එහෙම තමයි ඒක හින්දා මේක මගේ ජීවිතේ ලූඩෝ ගේම් එකක් වගේ තමයි ඒක හොඳ අත්දැකීමක් වුණා නේ තිසංකට මේ ටීනා තීක්ෂණ හොඳටම කරා මේ ඒ කියන්නේ බැල්ම කියන්නේ තනි කර මෙහෙම තිබ්බේ කෙලින් හොර කරන්න කාටවත් හම්බුන්නේ නැහැ හොඳයි යා හොර කරන්න දෙන්න බෑ එහෙම आराधना මංචි අලවි සුපරීක්ෂක චාමරන් රෝෂන් මහතාට අපේ කලා ශිල්පීන්ට තෑගි ලබා දීම සඳහා දිලු ඇතෙක් බඩට තෑගි දෙද්දී මොකුත් ගෙනාවේ නැද්ද ගෙන යන්න දිලු මොකද මෙච්චර බරක් දරා ගන්න අමාරුයි දිලුන්ට ඒක හින්දා මං හිතන්නේ ලොකු වාහනයක් අරන් ගෙන වෙයිවා හොඳයි රසලව රජ කිරුළු වෙතින් තමයි මේ තෑගි ලබා දෙන්නේ ඒ විතරක් නෙමෙයි අපි දෙරණුත් තෑගි දෙනවා තීක්ෂණ ටීනා එන්න මේ යා යා ටීනට දැන් බඩගිනිලු එක හිත කඩේ ඇතුලට පොඩ්ඩක් යන්න. හරිද ඉවසන්න තා චුට්ටකින් දෙනවා. මේ 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 වගේම පැකයක් දෙනවා. තේ හොඳ අත්පොල සන්නා දෙන්න අපා දෙන්න. පොරිසුති දිලු මේ මාෂා. ඒ විතරක්ම නෙමෙයි දෙරණත් තෑගි දෙනවා. තෑගි පාර්සලයක් ලෑස්ති කරලා තියෙන මිනිස්සු මණ්ඩලය ලබා දෙන තෑගි පාර්සලය එන්න. මාෂා දිලු මෙන්න. දිලු මෙන්න. ටීවී දෙරණ මගෙන් ලබා දෙන වටිනා තෑගි ලබා ගන්න. දෙන්නතක මලන් දෙන්න දිලුන්ට තනියම මාරු නැවතත් ස්තුති රයිට් ඒ වගේම තමයි අපි සූදානම් වෙනවා මෙන්න දෙවන ස්ථානෙ ලබා ගත ජයග්‍රහකයා අද අත්දැකීම ලබා දෙන්න හොඳයි දෙවන ස්ථානෙ ලබා ගත අදුසන්න කවුද කවුද හොඳයි කස්තුරි සමගින් අපේ සංගීත් ප්‍රභු තමයි දෙවන ස්ථානෙ ලබා ගන්නෙ ඔබට හිමි තෑග ලබා ගැනීම සඳහා ආරාධනා කරනවා ඒ වගේම අපි මංචි අලවි සුපරීක්ෂක චාමරන් රෝෂන් මහත්මයාට ආරාධනා කරනවා තෑග ලබා දීම සඳහා ඔහොම ස්තුති සංගීත් බලන්නක හිනාව ආ එහෙම එකක් තියනවා නේද
කියන්නේ එනකොටම කියලා ආවලු අනිවාර්ය එක තෑයක්ක් හරි අතේ තියෙනවා. අරගෙන යන්න ඕනේ කියලා. හොඳයි. එහෙනම් තීක්ෂණ ටීනා ගොඩක් සූති ලූඩෝ ගේම් එකත් එක්ක එකතුනාට විනිශ්චය ලබා දුන්නාට. හරි. ගොක් සූති. එහෙනම් සබු ගන්න අවසර තියෙනවා. සුභාද බොහොම සුන්දර දවසක්. අපේ ප්‍රාණ සම කලාකරුවන් සියලු දෙනා එකතු කරගෙන මේ අවුරුද්ද සරුවට සමරනවත් දවසේදී. අනිවාර්යයෙන්. දැන් ඉතින් අපිට ඊළඟට යන්න තියෙන්නේ කොහෙටද? හොඳයි අපි යන්න සූදානම් වෙන්නේ බොහොම අපූරු අංගයකට යොමු වෙන තමයි සූදානම් වෙන්නේ. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න දෙරණ නෙස්ට මෝල් කලාගමේ ඔඩු සමගින්. අවුරුද්දේ නව අරමුණු හඹා යන්න අපි සූදානම්. ඔබත් සූදානම්. නෙස්ට මෝල්ඩ් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. සුබ සිතිවිලි පිරි අලුත් අවුරුද්දේ මංජේ සුබ රසය. තවත් සරුවක් කොහෙන්ද? බලය ජවය ශක්තිය සමගින් අනුරාධ බලය ජවය ශක්තිය හොඳටම තෝරන්න බලාපොරොත්තු වෙන්නේ අපි දැන් තමයි. අනිවාර්යෙන් බලය බලය කියන එකට නෙස්ටමෝල් කියන දේ අනිවාර්යෙන්. මොකද මේ බලය මුදාහරින්න නෙස්ටමෝල් වල තියෙන විටමින් B සෑහෙන දායකත්වයක් දක්වනවා. අනිවාර්යෙන්ම. ඒ නිසා නෙස්ටමෝල් එක්ක අපි කඹා දින්න සූදානම් වෙන්නේ දෙරණ නෙස්ටමෝල් කලාගමේ අවුරුදු උළෙලේ. කණ්ඩායම් දෙක ලෑස්තිද? ඔව්. 100%ක් බල ලෑස්තිද? මං කියන විශ්ව ඔය අර පැත්තට යන්න මම මේ පැත්තට යන්න මේ පැත්තේ ටිකක් බලේ වැඩි ලයින් උනේ මොකද්ද ඔය අර පෙරද ඈ නෑ මං හේවනයි පොඩ්ඩක් මේ පැත්තේ ආ හොඳයි හරි මේ පැත්ත හේවා කණ්ඩායම මේ පැත්තේ නම් ඉන්නේ මේ මුලම ඉන්නේ හොඳටම අදින්න පුළුවන් එක්කෙනෙක් මොකද කියන්නේ මොකද්ද වෙන්නේ යන්නේ අර පැත්තෙන් හැමෝම මේ පැත්තට එන්න හදන්නේ ඔය පැත්තේ හැමෝම මෙහෙට ගන්නවා කියන්නේ ඒ කියන්නේ මේ අර සැලොන් දොර ඇරලා තියෙන්නේ ඒ වගේ ඒ වසිටියක් තියෙනවා. ගෙවලද ගන්න යන්නේ ගෙවලද? නිලිපුල් බණ්ඩාර වගේ මුණ දිහා බලාගෙන ඉන්න වගේ හොඳ මිතුරෙක් අද ප්‍රතිවාදියෙක් වෙලා ඉන්නවා මොකද කියන්න තියෙන්නේ? අපි අදිනවා. අනිවාර්යෙන් අදිනවා. කොලා නිලිපුල් බණ්ඩාර කියනවා අනිවාර්යෙන් අදිනවා කියලා. වා මොකද කියන්නේ? බලමු. හදලා බලමු. හදලා බලමු. හදලා බලමු. මේ පැත්තේ තින්න හොඳට එහාට මෙහාට අදින එක්කෙනේ. ඔව්. සුදත්. සුදත් අයියා මොකද කියන්නේ? මේ වයසට හොඳට ඇදලා පුරුදු වෙන්නේ ඒ නිසා බලමු මේ පාරත් ඇදලා. බලමුනේ ප්‍රමෝද් ගණයාරච්චි තරුණ බලවේගය ඔව් ප්‍රමෝද් මොකද තත්තේ තත්තේ හොඳයි අපි කීඩගෙන මානසිකත්වය මම හදලා තියෙන්නේ නෑ සමා වෙන්න ප්‍රමෝද් මල්ලේ ඇත්තටම ගොත් උඹලා තමයි ස්ට්‍රෝං ඔය පැත්ත ඈ අපි පොඩ්ඩක් ඔය ඉන්න අර චිලීල වගේ බලහමුද දේරදාහි උඹලා හරි දැන් මේ පැත්තේ තියෙන විශේෂත්වය තමයි කෙලවරේ මාර ගහක් හිටවල කම්බේ බැඳලා තියෙන්නේ මේ පැත්තේ කෙලවරේ චූටක් උසයි ඒකට චූටක් උසයි ඒක පොඩි තැඹිලි ගස් ගතියක් පොඩි පොඩි තැඹිලි පැලයක් වගේ රයිට් ලැස්සි කණ්ඩායම් දෙකේ සංගීතය පිළිබඳව කතා බහ කරනවා නම් අපේ කලා ශිල්පීන් පස් දෙනයි කලා ශිල්පිනියන් පස් දෙනයි ලැස්සි හරි අපේ හේමන්ත ඊරියගම අපේ ප්‍රවීණ ජේසු රංගන ශිල්පියා අපිට විනිශ්චයෙන් දායකත්වය ලබා දෙනවා දැන් මාතින් දෙපා ළමයි කලබල වෙන්න එපා හිමාය ඔක අතර හම්බන් ඇදගත්තක මම නින්නේ ඕ දැන් මෙහෙමයි විශ්ව මේ තව දෙයක් තියෙනවා එක වටයයි ඒ කියන්නේ මේ භූමියේ කිසිම වෙනසක් නැහැ උසක් පහතක් නැහැ ඒ නිසා සමතලා භූමිය එක පැත්තයි රයිට් පැහැදිලි අපි එහෙනම් ආරම්භ කරනවා 3න් 2ක් නැහැ 3න් 2ක් නැහැ අවස්ථාවෙන් වැඩේ ඉවරයි හේමන්ත මහත්තයා ලෑස්ති රයිට් සියලුම දෙනාම අවධානය දෙන්න හේමන්ත මහත්මයාගේ විසිල්ලකට ඒකමත් හොඳ තරගයක් විශ්ව මෙහෙට මෙහෙන් ඔහෙට එනවද ඔහෙන් මෙහෙට එනවද මට පේන්නේ නැහැ ආහා ඕහෝ හෝ හෝ අපි සරන් හඩාගෙන විශ්ව ඔව් එන්න අපේ කට්ටිය දිනුම් මෙහෙ කට්ටිය දිනුම්
ඇතරම ඔබ අනපෙර කණ්ඩායම තෝරා ගැනීම පිළිබඳව මාගේ කනගාටුව මේ වෙලාවේ නෑ. මම තෝරගත්ත නෙමෙයි, මට මේ පැත්තට යන්න කිව්වා. හේවනින්ද මං ආවේ. හේවා කණ්ඩායම ඉතාමත් බලය, ජවය, ශක්තිය බොහොම අපූර්වට පෙන්වපු අවස්ථාවක් ඉදිරියට අපිට සලකන්න පුළුවන්. මම දැක්කා චිලිගේ කණ්ඩායම නෙස්ටමෝල් කෝප් එකකින් බීලා ඇවිල්ලා තිබ්බේ. ඔව් මේ කට්ටිය නම් මං හිතන්නේ බිව්වේ නෑ. එහෙම පොඩි ප්‍රශ්නයක් තිබ්බා. නිකන් ආවේ. හොඳයි, ජයග්‍රහණය හිමි කරගන්නවා හේවා කණ්ඩායම. අපි බලමු අවසානයේදී ඔවුන්ට ජයග්‍රහණය හිමි කරගන්න ජයග්‍රහී කණ්ඩායම බවට පත් වෙන්න පුළුවන් වේද කියලා. ආරච්චි කෝලම සමගින් පේඩි කෝලම මෙන්න ඊළඟ වටේ අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. කඹ ඇදීමේ තරඟයේ බලය, ජවය, ශක්තිය සමගින් 100%ක්ම සූදානම් වෙලා ඉන්නේ. 100%ක්ම සූදානම්ද? නෑ, සූදානම් කියන්නේ අදිනවා. අදින්න එපා, තාම පටන් ගන්න එපා. සූදානම් වෙලා ඉන්නේ. අපේ විසිල් පාර වැදුනාම වැඩේට ලෑස්ති වෙන්න. සතසිංහ මොකද තත්ත්වය? ඒට ඇදිලා ඉන්නේ. හොඳටම ලිස්සනවා මෙතන. පිච් එක මාරු කරමුද? නෑ, මෙතන තමයි අදින්න ඕන කණ්ඩායම. කලින් කණ්ඩායම මෙතන නැද්ද? මේ මෙහෙත් ඉන්නවා අදින්න පුළුවන් කට්ටිය. මොකද කියන්නේ? අදිනවා අනිවාර්යෙන්ම ඉතින්. අනිවාර්යෙන් අදිනවා මෙයා. බොතේජු ඔබ අද භාවිතා කරන උපක්‍රම දැනටම ඇදිලා තියෙන්නේ මේ. දැන් තව කොහෙද අදින්නේ මේ? උපක්‍රම ටික හිතා ගන්න බැරුව ඉන්නේ. එක එකනා එක එක විදිය දේවල් කියනවා. බලමු කොයි විදියට දිනන්න පුළුවන් ඒද කියලා. සිගේරා ලෑස්තිද? මෙහෙ ඉන්නවා මේ කඹ ඇදීමට අති දක්ෂ කෙනෙක්. ඔව්. මොකද කියන්නේ? මේ ලෑස්ති වෙලා ඉන්නේ. හොඳ සූදානමක ඉන්නවා. අපේ පැත්තේ හොඳ ජවය තියෙන ගෑල් ළමයිසි පිරිමි ළමයි දෙකම ඉන්නවා. අපි ජයග්‍රහණිකයන් තමයි බලාපොරොත්තු. මේ ඔළුවට උඩින් කඹේ තියාගෙන අදින්. හොඳයි, එහෙමනම් ආරච්චි කොලම, පේඩි කොලම සූදානම්. කඹ ඇදීම දෙවන අදියර. ඔන්න ආරච්චි අදිනවා මේ පාර. විශ්ව මෙහෙට එන්න. විශ්ව එන්න මේ පැත්තට. මෙන්න පේඩි. මෙහෙනවා. ආවා විශ්ව. ඊතාවත් හොඳ තරගයක්. ආවා. හොඳ තරගයක්. ආවා මෙහෙට ආවා. ආය යනවනේ. මා තියුණු තරගයක් තියෙන විශ්ව. ඇති. ඔහෝ. පියුමි වැටුණානේ. දන්න ගහගෙන ආවේ. හොඳයි, එහෙමනම් හේවා කණ්ඩායම සමගින් ආරච්චි කණ්ඩායම අවසන් වටයට, ජයග්‍රාහී වටයට සූදානම් වන්න. හොඳයි, එහෙමනම් කඹ ඇදීම අවසාන වටය අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. සිගීර 100%ක් සූදානම් කට්ටිය. මේ ජනිත් පොඩි මානසික වටන වැඩක් යනවා. ජනිත් ඔයා මොකද්ද කියන්නේ? මේ ඔයා මොකද්ද කියන්නේ මේ ටීම් එක? නෑ, මේ අපි අපි කලාකරුවෝ විදියට මෙතන කිසිම තරඟයක් නෑ. අපි හැමෝම සහයෝගයෙන් තරඟ කරන්නේ. එකම දේ කියන්නේ මගේ මේ මතකය, මගේ බොහොම ළඟ හිටපු යාළුවෙක් නැතුණා කබ දින කියලා පපුව මාරු හැදිලා. මං කියන්නේ මේ තරඟවලදී අපි ඒවා හිතන්න ඕනේ නෑ. ඒක කපණින් අයින් වෙනවද? මේ කණ්ඩායමනේ, මේ මං අනිත් කණ්ඩායමට කියන පොඩක් ගැන හිතන්න. මොකද චාමරලා එහෙම නේද? විශේෂයෙන් හැම තිස්සෙම මේ බොහොම මේ වාතයට හරි ආස කට්ටිය තමයි චාමරලා කියන්නේ. ඉතින් පරිස්සමෙන් නෑ, ඒ වුණාට මේ ආරච්චි කණ්ඩායම කියන්නේ මැරෙන්න උනත් අදිනවා කියලා කියන්නේ. ඔව්, මේ ඉන්න කට්ටිය බලන්නකෝ. අර අපේ තරඟ ආර්යෝ තමයි. තරුණ ජවය, කාන්තා ජවය, අයෂා ඉන්නවා. අපේ ප්‍රවීණ රංගන ශිල්පිනිය එකෙන්ම කණ්ඩායමට ජවයක් ගැම්මක් එකතු කරලා තියෙන්නේ. රයිට් කණ්ඩායම් දෙක ලෑස්තිද? 100%ක් සූදානම්ද? හරි, මේක පොඩ්ඩක් ඇද්දයින් පස්සේ දිනුම දෙන්නේ. කම්බේ පොඩ්ඩක් දීපල්ල මේට. අර කෙලවරේම තමයි මාපලගම ඉන්නේ. ඒක තමයි කණ්ඩායමේ රහස. උපක්‍රම සියලු දේ පාවිච්චි කරන්නේ මාපලගම කරවල ඉඳලා. මාපලගම සිට මාපලගම තමයි කියලා තියෙන්නේ. මුලින්ම කම්බේ පොඩ්ඩක් ඇදලා තියාගන්න ඉල්ලකෝ. ඔව්, මාපලගමගේ ගැට ගහලා තියෙන්නේ කම්බේ. රයිට් කණ්ඩායම් දෙක සූදානම්. අවසාන වටේ පළවන අධියර, පළමු කොටස. අපිට අධියර තුනක් තියෙනවා. ඕක පරාදයිනේ. ඕක මොකද අර ඇවිල්ලා තියෙන්නේ? සටන් පාට වෙන්නව. රයිට්, එහෙමනම් කණ්ඩායම් දෙකම සූදානම්. කඹ ඇදීම අවසාන වටේ පළවන අධියර. පළවන අධියරෙන් පසු අපි දෙපැත්ත මාරු කරනවා. සිගර එනම් පටන් ගමු. රයිට්, අපේ විසිල් එකට අවධානය දෙන්න. කණ්ඩායම් දෙකම විසිල් එකට අවධානය දෙන්න. විසිල් එකෙන් පස්සේ අදින්න පටන් ගන්න. මෙන්න කඹ ඇදීම අවසාන වටේ පළවන අධියර. හේවා කණ්ඩායම සමගින් ආරච්චි කණ්ඩායම. ආරච්චි බලමු, යන්න ඔයාගේ පැත්තට. යන්න. රයිට් ලැස්සි, මෙන්න විසිල් එක. ඉතාමත් හොඳ තරගයක් ඇදෙනවා.
මාරු කරන මගේ පැත්තේ අවුලක් තියෙනවා. පැත්තේ ගැටලුවක් තියෙනවා. හොඳයි බලමුකෝ තෝරා ගැනීම යහපත් වේවිද කියලා කොහොමද කියන එක. එහෙනම් මම මේ පැත්තට යන්නද? ආ හරි රයිට් හොඳයි. හරි. මගේ කණ්ඩායමත් එක්ක මම මේ පැත්තට යනවා. ආරච්චි කොළම. මාස ගානකින් පස්සේ නිෂ්ඨ මෝල්ට බොන්න හදන දැන්. අනේ හොඳයි අනේ හොඳයි. ඇයි බීලා නෙමේ දාවේ? බීලා එන්න ඕනේ ජනිත්. හොඳයි කණ්ඩායම් දෙකම සූදානම් වෙන්න. හේවා කණ්ඩායම 100%ක් සූදානම්ද? අපේ කණ්ඩායම සූදානම් නේද? අනිවාර්යෙන් හොඳට කම්බේ කම්බේ පොඩ්ඩක් දෙන්න මේ පැතර කම්බේ චුට්ටක් දෙන්න. ඒ සූදානම් වැඩි වෙලා කම්බේ අතාරින්නේ. ඔව් ඔව්. හොඳයි හේවා කණ්ඩායම. ආරච්චි කොළම. කිරියා ලෑසි. මේ පැත්තේ තිබ්බේ දෝෂේ විශ්ව. ඔව්. මේ පැත්තේ තිබ්බේ දෝෂේ. හොඳයි අපි බලමු දෙවන අවස්ථාව අවසාන වටේ දෙවන අවස්ථාව. මේ අවස්ථාව යම් කිසි හේයකින් හේවා කණ්ඩායම ජයග්‍රහණය කළොත් හඹැදීමේ ජයග්‍රහණය හිමි වෙනවා බැරි වෙලාවත් ආරච්චි කණ්ඩායමට ජය හිමි වුණොත් අපිට තව අවස්ථාවක් තිබෙනවා ජය පරාජය උරගා බලන්න. මම නම් හිතන්නේ තරගේ ටිකක් බලන් ඉන්න පුළුවන් වෙන්න වෙයි. අනිවාර්යයෙන්ම 100ට 100ක් සූදානම්ද? 100ට 100ක් සූදානම්ද? ලකෝ නෑ නේද? සූදානම් 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 ආරච්චි කණ්ඩායම සූදානම්ද? විසිල්ලකට අවධානය දෙන්න කණ්ඩායම් දෙකම විසිල්ලකට අවධානය දෙන්න රයිට්. ඒ තාමත් හොඳ තරගයක්. ඒ තාමත් හොඳ තරගයක්. අර මාපලගම නම් වැටුණා ඇදිලා ඉවරුණාට පස්සේනේ වැටුණේ. මාපලගම කෙලින් කරගන්න මාපලගම කඹේ වැටුණා. මාපලගම සරම. මාපලගම සරමත් එක්ක ගන්න සරමත් එක්ක. සරමත් එක්කම ගන්න වෙනම ගන්න එපා. ඉතමත් හොඳ තියුණු තරගයක්. ඔව්. සිගිරා. දක්ෂ කණ්ඩායම. ඔව් අපි ආරාධනා කරනවා හති හලහල යන අනුෂා. ඔහොමින්. මොකද හතියත් එක්ක ඔයාට මේ දැන් ඔගොල්ලගේ ජයග්‍රහණය ගැන මොකද දැනුනේ? මම හිතන්නේ විශ්වාසයයි ශක්තියයි තමයි. ඉස්සල්ලාම ඇද්දම දින්නනේ. ඉතින් පොඩි ශක්තියක් තිබුණා. ඉස්සල්ලාම හිතුන්නේ පළවෙනි පාර ජවය හම්බුණා. දෙවෙනි පාර දෙවෙනි ජවයෙන් ඇද්දා. ජවය ශක්තිය. බලය ජවය ශක්තිය සමගින් කණ්ඩායම් දෙකම 100ට 100ක් සූදානමින් හිටියා කඹැදීමේ තරඟය සඳහා. විශේෂයෙන්ම අපි ඒවා කණ්ඩායම ගැන සඳහනක් කරන්න ඕනේ. ඒ කණ්ඩායමේ ඉතා හොඳ සූදානමක් තිබුණා. අවුරාද හොඳ සූදානමක් තිබුණා. ඒකනේ අපේ කට්ටිය පෙරදුනේ. හොඳයි යමනම් අපි ජයග්‍රාහී කණ්ඩායමට ත්‍යාග ලබා දෙන්න සූදානම්. දරණ නෙස්මෝට් කලාගමේ අවුරුදු උළෙලේ අපි කඹැදීම ජයග්‍රාහී කණ්ඩායම වගේම අපි අනුශූරතාවයටත් ත්‍යාග ලබා දෙන්න සූදානම් වෙන්නේ සිගිර. අනිවාර්යෙන් නෙස්මෝල්ට් වෙතින් දෙවෙනි ස්ථානයට සහ ප්‍රථම ස්ථානයට දෙකටම ත්‍යාග ලබා දෙනවා. ඒ වගේම දෙරණි අපි දෙනවා ප්‍රථම ස්ථානයට ත්‍යාග. අනිවාර්යයෙන්ම අපි ආරාධනා කරමු ත්‍යාග ලබා දීම සඳහා අපේ සම්භාවනීය ආරාධිත මුත්තන්ට නෙස්මෝල්ට් නියෝජනය කරමින් සජීව වික්‍රමසිංහ මැතිතුමා ප්‍රධානි අලවිහා ප්‍රවර්ධන නෙස්ලේ ලංකා සමාගම අවින් පතිරගේ අලවිකරණ ප්‍රධානි නෙස්මෝල්ට් නෙස්ලේ ලංකා සමාගම අපි දෙදෙනාටම ආරාධනා කරනවා ගෞරවයෙන් අපි ත්‍යාග ලබා දීම සඳහා. හොඳයි එහෙමනම් කලාගමේ අවුරුදු උළෙලේ කඹැදීමේ තරඟයේ දෙවන ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ කට්ටිය දැක්කන් දැක්කදී අපි පොඩක් හයිප් කරලා කියන්න බැතකොට පොඩි තරඟේ මොන දේ තිබ්බත් තෑගි දෙත්තිනි පොඩක් ඒක උඩ දීලා දෙන්න ඕනේ බලපු නැති ඈත් ඇතිනි ඕ ඒක තමයි ඉන්නේ කවුද කියලා බලා ගන්න කට්ටිය දැන් දරණත් එක්ක එකතු වෙච්ච පිරිස ඉන්න පුළුවන්ද දෙවන ස්ථානයේ දිනා ගන්න ලබන්නේ ආරච්චි කොළම ආරච්චි කොළම එන්න එන්න එන්නකො සරන් කඩාගෙන කෝලන් නැටුවේ කණ්ඩායමටම තයාගේ හම්බ වෙනවා. ඔව් මේ කරා යන්න මිස්ටර් මෝල්ට් වෙතින් තව දිනව තෑගි දිනව තව තිනේ අකා ගමන්නේ
හරි ඒගොල්ලෝ ඊළඟ තරඟයට ලෑස්ති වෙනවා. දැන් වැඩ වැඩ වෙලා තියෙන දැන් ওই දෙරණේ තමයි අනුරාධ දෙවන ස්ථානෙට තුන්වන ස්ථානෙට හැමෝටම තෑගි දෙන්න. ඔව්. දැන් ඒ නිසා දැන් අපේ 7 දිනක් ඉන්නවා ඊතුරු 3 දෙනා මිස් වෙලා තියෙනවා. මිස් වෙලා තින්නේ නැහැ කියලා හිතාගෙන. ඔව් නැහැ කියලා හිතාගෙන. නැහැ තියෙන. නමුත් තියෙනවා. හොඳයි එමනම් ඔව්. පස්සේ දෙමු. පස්සේ. හොඳයි එමනම් දෙරණ නෙස්ට මෝල්ට් කලාගමේ අවුරුදු වලේ කඹැදීමේ ප්‍රථම ස්ථානය. බලලා කියන්න ඕනේ. හේවා කණ්ඩායම හේවා කණ්ඩායම අපි දෙරණ වෙතින් දෙන ත්‍යාගය ලබා දීමට මම විශ්වයටම ආරාධනා කරනවා. රයිට් ඔයා මේක අරයනවද පවන්නේ මොකද තත්වේ? මේක පවන්නේ කියලා උලඟ වගේ කිව්වට ඇද්ද නේ කම්මේ? උලඟ වගේ ඇදලා ගත්තා. උලඟ වගේ. ගණි ආරච්චි මේකත් ගන්න දෙරණ වෙතින් ලබා දෙන ත්‍යාගය බරට ගන්න කියලා. එන මේ පැතර එන්න. මේ කණ්ඩායම දැක්කහම ඉතින් අනිත් කණ්ඩායම් ගැන පොඩ්ඩක් දුකත් හිතෙනවා නේ. මේ මේ කොහෙද මේ කොහෙද යන්නේ පිස්සෙක් වගේ ආහාරෙන් තෑගි ගන්න ඕනේ අර අරගෙන හරි හරි ඇදි 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 හරි 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 ඉවරයි හොඳයි එමනම් දෙරණ කලාගමේ අවුරුදු වලේ අපි කඹැදීමේ තරඟය මේ විදියට අවසන් කරන බොහොම සුහද තරඟයක් කණ්ඩායම් 3-4 කට බෙදලා අනුරාධ තරඟ කළත් එකම කලාකාරයෝ එකම නාට්‍ය වෙල එකම වැඩසටහන් වල ඉන්න එකම සින්දු කියන එකම සින්දු නෙවෙයි නේ කියන්නේ එක එක සින්දු කියන හොඳයි ත්‍යාග ලබා දීම සඳහා අප සමග සම්බන්ධ වුණු අපේ සම්භාවනීය අමුත්තන්ට අපේ ගෞරවනීය ස්තුතිය අපේ කලා ශිල්පීන් ශිල්පිනියටත් ස්තුතිවන්ත වෙනවා ඉතින් වෙනද වගේම තමයි අනුරාධ අපි අත්‍තරම කියන්න ඕනේ අර කලා ශිල්පීන් එකතු කරගෙන මෙවැනි වැඩසටහනක් කරන්න විශේෂයෙන්ම අලුත් අවුරුද්ද දවසේ දෙරණට මේ සංකල්පය මුලින්ම පහළ වුණා. හැබැයි අද වෙද්දී බොහෝ දෙනා මේක අනුගමනය කරනවා. අපිට ඒ පිළිබඳව පුදුමාකාර නිහතමානී සතුටක් තියෙනවා. අපේ කලා ශිල්පීන් අනිවාර්යෙන් රූපවාහිනී නාලිකත් එක්ක එකතු වෙන්න ඕනේ. අලුත් අවුරුද්ද දවසේ සමරන්න ඕනේ. ඉතින් අපිට ඒකට මූලිකත්වයේ ගන්න හැකියාව ලැබීම පිළිබඳව ඇත්තටම අපිට සතුටක් තියෙනවා. අනිවාර්යෙන් ආඩම්බරයි. ආඩම්බරයක් තියෙනවා. හොඳයි එහෙමනම් අපි සූදානම් වෙන්නේ ප්‍රාසංගික අංගයකට යොමු වෙන්නට. සුන්දර නර්තනයක් නර්මනටයි ලෑසි වෙලා.
මේ අලුත් අවුරුද්ද හොඳ ආරම්භයක් ගන්න අපි සූදානම්. ඔබත් සූදානම්. නෙස්ටමෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. අවුරුද්දේ සුබ රසයේ මංචි සමගින් එකතු වෙලා ඔන්න අපූර්ව ක්‍රීඩාවකට තමයි අපි යන්න සූදානම් වෙන්නේ පවිත්‍ර. ඔව් ඒ කියන්නේ අද මේ කලාගමේ අවුරුද්දේ තියෙන හැපනින්ම ක්‍රීඩාව සහ තරඟකාරීම ක්‍රීඩාව සහ ඒ වගේම වැඩිපුරම වලි සිද්ධ වෙන ක්‍රීඩාව. මොකද්ද? ඒ කියන්නේ මේ ක්‍රීඩාවට ජජ් කෙනෙක් හොයාගන්න බොහොම අමාරු වුණා. හැමෝටම ඕනේ මේ ක්‍රීඩාවට සහභාගී වෙන්න. වැඩිපුරම වැරදි කරලා වංචාසහගත විදිහට ජීවත් වෙන පුද්ගලයෙක්ට තමයි මේ ක්‍රීඩාව ඇත්තටම මේ විනිශ්චය ලක් කරන්න පුළුවන් කියලා. ඒක යාළුවනේ. එහෙම කියන්නේ පානේ. වංචාව ගැන දන්න මිනිස්සෙක් තමයි වංචාව ජජ් කරන්න ගන්න ඕනේ. හොඳම කෙනා. හරි අංජුලාගේ මොකද හිතෙන්නේ දැන් තරඟේ සහභාගී වෙලා ඉන්නගෙන මොකද හිතෙන්නේ කියලා කියන්නකෝ. මෙහෙමයි මේ හරි අංජලක්කේ තරඟයට සහභාගී වෙලා ඉන්නේ බොහොම නිර්පාක්ෂික පිරිසුදු සාමකාමී අපේ කලාකරුවන් කලාකාරිනියන් මොකද හිතෙන්නේ එහෙමද කියලා හිතනවා මයි කට්ටිය දැන් ඔය හරි ලස්සනට ඉන්නවානේ බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ වේශය එතකොට අපිට මතකයි පවිත්‍ර ගියවරුද්දේ ගයාන් ගුණවර්ධන කොහොම අපුරු මතකයක් තිබ්බ බලමු අපි මේ වගේ ඒ වගේ මතකයක් කවුරු තියයිද මේ කලාකරුවන් අතරින් කියලා අපි බලමු අපි පටන් ගන්න ලෑස්ති වෙන්නේ සංගීත පුටු තරඟය සීබල් මංචි සමගින් සුපර් රසය එක්ක මේ සමහර කලාකරුවෝ ආයුධ ප්‍රයෝජන ගන්නවා මේ තරඟයේ රයිට් ආයුධ ප්‍රයෝජන ගන්නවද නැද්ද කියලා අපි බලමු අපි වැඩේ පටන් ගන්න ලෑස්ති වෙන්නේ මේ සංගීත පුටු තරඟයයි ආරම්භ වෙන්නේ එහෙනම් 3 2 1 play noinda inda kotu vela ekatana kata enna yanna hambaya murase venas tanakata swarashya mena ya patrichi machi va original kadulla vetri mika chocolate original ya අපි නැවත තරඟය ආරම්භ කරමු. අපි නැවතවතාවක් තරඟය ආරම්භ කරනවා. මියුසික්. මේ හරි වයසට කසාද බැඳලා මේ වයසේ දරුවෙක් ඉන්නවා. නැගිටපකු. හරි පුටුවල වාඩි වෙලා ඉන්නයි විතරක් නැගිටින්න දැන්. ඔව්. හරි අනිත් අය ඉන්නවා. අනිත් කටි ඇත්තලා පුටුවල වාඩි වෙලා ඉන්න කට්ටිය විතරක් උතර ඉන්න. හරි. අපි ආයෙ වාරක්. අපි පටන් ගන්න තමයි සූදානම් වෙන්නේ දෙවෙනි වාරය. 3 2 1 music play yavarra veka porre in the day revolution seriya tamare navil varra sibekella idu oru vilako poradi chavake kella break adicha kalako nikada nilakagida oru vata thirnam po varapo alavila idu varra shomilla kale den hari alu vena original javai sidai pade එතන අසාධාරණයක් සිද්ධ වුණාද ඇත්ත වශයෙන්ම? එතන අසාධාරණයක් සිද්ධ වුණාද? කාටද? ඔයාට. නෑ පව් ඒ දරුවා පවුනේ. මට අසාධාරණයක් වුණේ මත් ටක් ගාලා. කොහොමද ජේෂ්ඨත්වයේ දින පරණතභාවය? හරි. හරි. සුභ ඇත්තරම මේ පොටු වලට දරා ගන්න බෑ මේ කලාකාරයෝගේ පර. ඒ දරා ගන්න බැරි නිසා තමයි අර කකුල් කැඩෙන්නේ. හොඳයි එහෙනම් ඔන්න සූදානම් වෙන්න 3 2 1 යක් මෙතරොත චොක්ලට් ඔරිජිනල් ඊට දෙමු රසකට පෙරලිකාර මෙතේ රෙවොලූෂන් ආරංචිය මාර දොපින යම රස විස්තරයක් එකකාරී ජීවිතයක දැඩි විප්ලවයක් නොඉඳ ඉඳ කොටු වෙලා එක තැනකට එන්න යන හම්බ යමු රස වෙනස් තැනකට ස්වරශ්‍ය මිල කලවද රිචි මචි වා ඔරිජිනල් නඩුවල වෙට මික චොක්ලට් ඔරිජිනල් සුව පොරචිය වර වෙක පොර තරගේ එන්න තීරණාත්මකයි එකතර ඉන්න බෑ පුටු හිස් පුටු පුටු හිස් පවිත්‍ර මම හිතන්නේ දැන් අර කලාකරුවන් රාශියක් හිටපු තරගේ ඉන්න දැන් කීප දෙනෙක් ඉතුරු වෙලා කීප දෙනයි මේ අතරිනුත් අපි බලමු කවුද ජයග්‍රහණය කරන්නේ කියලා අපි ඉක්මනට පටන් ගන්නවා ඊළඟ අවස්ථාව 3 2 1 චොක්ලට්
පුටු පුටු අරගෙන යන්න බෑ ඊට දෙමු රසකට පෙරලිකාර මෙටේස් රෙවොලූෂන් ආරංචිය මාර දිනපිනයම රස විස්තර සුභා එන්න එන්නම දැන් තරඟකාරීත්වය වැඩි තරඟකරුවලු ඔව් කුණුසුම් ගතිය ඉතින් අපි තවදුරටත් මෙහෙමම තියාගෙන අපි තරඟය ආරම්භ කරනව නැවත වතාවක් 3 2 1 ගිය වතාවේ උනා හා සමාන සිද්ධියක් වෙනවා සුභා ඔය 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 පුටුව කාගේද right 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 බොහොම උණුසුම් කවුරුත් අමනාප වෙන්න එපා මේ අලුත් අවුරුද්ද නේද ඇත්ත වශයෙන්ම يعني සුහදශීලීව සහෝදරත්වයේ තියාගෙන අපි මේ වැඩේ කරමු අපි ආයෙ වතාවක් තරගය ආරම්භ කරන්න ලෑස්ති වෙන්නේ 3 2 1 කකල බ්‍රකඩ චකලකෝ නිකද නිලෝ කගිතා ඔරුබට තියනවා කලේ දැන් හරි යලු වෙන ඔරිජිනල් දවයක් මැද රොද චොක්ලට් ඔරිජිනල් ඊට දෙමු රසකට පෙරලිකාර මෙටේස් රෙවොලූෂන් මේ රවුමේ තුලේ අපිට ඉන්නත් ඉඩ නැහැ සුභා. ඉන්න ඉඩ නැහැ. පවිත්‍ර මට පොඩි ආඩම්බරයකුත් දෙන්න. මම හිතන්නේ අපේ කාන්තාවන් විතරයි දැන් තරඟේ ඉන්නේ අංජුලාක්කේ. නේද? දක්ෂයිනේ කාන්තාවෝ. දක්ෂයි දක්ෂයි. මොකද ගොඩාක් අය හොර කරා. දැක්කද මං කිව්වනේ පටන් ගන්නකොට මේ කොහමද? කොහොම හරි අහිංසක ළමයි ටිකක් ඉතුරුනේ යන්නේ අන්තිමට. හරි. එහෙනම් හරි. පස් දිනක් 10 දිනක් දෙන්නේ. අපි දැන් ඉන්නේ පස් දෙනයි. හොඳයි. එහෙනම් අපි දැන් තරඟය ආරම්භ කරනවා 3 2 1. නාරංචිය මාර මාර විනයම රස විස්තරයක් එකකරි ජීවිතයක දැඩි විප්ලවයක්. නොඉඳ ඉඳ කොටු වෙලා එක තැනකට අනිෂෙක් අනිෂෙක් මං කරන්න ඕනේ යන්න ඕනේ. අස්තරි. කලබද රිචි මචි වා ඔරිජිනල්. නඩුපුල්ල වෙට්ටු. උඩලංගන අතර වෙන්න බෑ. දිනිත පොඩක් එන්න කතා කරන්න. දිනිතන් තරංගයක් දුන්නනේ මං මේ සිස්ටම් එක දන්නා දිනන මම හැමෝටම කියලා දුන්නා කට්ටිය කවුරු පිළිපදින්නේ අන්තිමේට මේ ටික ඔක්කොටම මං කියලා දීලා දැන් ඔක්කොම දන්නවා සිස්ටම් එක බලපෑන කවුරු ඔයා හිතන්නේ කවුරු දිනයි කියලාද මේ දිනන්නේ එයා අසුරි සිස්ටම් එක හරි බලපෑන අපි කවුරු දිනන්නේ කියලා තරංග කරුවන් 4 දෙනයි අපි අවසානයේ මෙත කමෙන්ට් කමෙන්ට් ලඟගෙන අපි ඉක්මනට තරංගය ආරම්භ කරමු 3 2 1 හරි ඔන්න විනිශ්චය මණ්ඩලයේ තමයි මේ විනිශ්චය ළමා දෙන්න පුළුවන් අවසාන වශයෙන් ඔන්න කස්තුරි සමාධි අවිෂ්ක තමයි මේ තරඟයේ අවසාන තරඟකාරණියන් තිදෙනාවේ පුටු දෙකයි තරඟකාරියන් තුනයි අපි බලමු එන ආරම්භ කරන තරඟේ නැවත වතාවක් 3 කස්තුරි රසලව රජ කිරුල මංචි වෙතින් වටනා තෑගක් තියෙනවා කස්තුරි තෙවන ස්ථානය ලබා ගන්න හොඳයි ඔන්න දැන් තරඟ කාරණියන් දෙන්නයි ඉන්නේ පවිත්‍ර. එක පුටුවක් අපි අයින් කරනවා. එක පුටුවයි ඉතුරු වන්නේ. මේ පුටුවට කවුරුන්ද මේ තරඟකාරයන් දෙදෙනාගෙන් ජයග්‍රහණය ලබන අපි බලමු සුබ. හරි.
තමාගේ අවිෂ්කා නටන්න ඕනේ. මිනිස්සු මණ්ඩලයට සහභාගී වෙන්න බෑ ඒකට. වෙලා තියෙනවා කලබල වෙන්න එපා. හිමින් සිරුවේ නැගිටිමු අවිෂ්කා. එන්න පරාජයට පත් වුණත් හොඳ තරගයක් දුන්නා. මොකද හිතෙන්නේ? ඔයාට හිතනවාද අවිෂ්කා ඔයා තව ටිකක් මහත් වුණාට මේ තරම් ඉදිරියට පුළුවන් කියලා? දැන් හිතෙනවා. සමාධි සමාධි අපි කතා කරමු. කොහොමද තරඟේ උණුසුම? මේ ෆස්ට් ටයිම් මෙහෙම එකක් සීන් එක. ඊට හරියට පුදුමයි. කෙනාට වැඩිපුරම හොර කරන්න පුරුදු වෙද ජීවිතේ? එහෙම නෑ. රයිට් සුභා. හොඳයි. එහෙනම් අපි දෙදෙනාටම තෑගි ලබා දෙනවා. පොඩ්ඩක් නවතින සමාධි අවිෂ්කා. අවුරුද්දේ සුබ රසයේ මංචේක් අපි මේ විදිහට තරඟකාරීව පැවැත්වුවේ සංගීත පුරු තරඟයේ සුබ දැක්කනේ කොහොමද කලහකාරී නොවී අපේ කලාකාරයෝ තරඟ කරේ කියලා. ඔව් මං හිතන්නේ අවසාන වටේට තේරුණ අපේ සුරූපිනියන් ගැන ඔයා ආඩම්බර වෙනවනේ. ඇත්තෙන්ම ආඩම්බරයි. මොකද දෙරණෙන් බිහි කරපු තරුව ඔය ඇත්ත වශයෙන්ම. ඒකලොන් ඡායග්‍රහණය ලබද්දි දෙරණ පොළවෙන් බිහි වෙච්ච තරුව ඇත්තර අපිටත් ආඩම්බරයි. හොඳයි. එහෙනම් අපේ ජයග්‍රහණ ලැබපු අපේ සුරූපිනියන්ට තෑගි ලබා ගැනීම සඳහා ආරාධනා කරනවා. මුලින්ම දෙවැනි ස්ථානය සඳහා තෑගි දෙමු නේද? අනිවාර්යයෙන්ම අපි ඒ සඳහා ආරාධනා කරන්න ඕනේ අලවි සුපරීක්ෂක CBL ආයතනයේ මංචි ආයතනයේ අලවි සුපරීක්ෂක චාමර නිරෝෂන් මහත්මයාට. දෙවැනි ස්ථානය ලබා ගත්තේ අපේ අවිෂ්කා. එන්න ඉස්සරහට තෑගි ලබා ගන්න. දෙරණ නිස්මෝල් කලාගමේ අවුරුදු කියන්නේ ඉතින් බරට බරේ තෑගි තමයි. තෑගි තමයි. කෑෂ් ප්‍රයිස් එකක් හිමි කරගන්නේ. එතමයි. ඒ වගේම අපේ දෙරණ පවුලිනුත් ඇයට තෑගියක් හිමි වෙනවා. ඔව්. ටීවී දෙරණ මගින් ලබා දෙන තෑගි දෙන්න මම ආරාධනා කරනවා අපේ ජනිත් වික්‍රමගේ මහත්මයාට. අපි හිතවත. අවිෂ්කා තව තෑග්ගක් තියෙනවා. සුභපැතුම් අවිෂ්කා. හොඳයි. එහෙනම් සංගීත පුරු තරඟයේ ජයග්‍රහණය ලබන්නේ සමාධි. සමාධි තෑගි ලබා ගැනීම සඳහා ආරාධනා කරනවා. සමාධි. අත්පොළ සන්නද්ධ ලබා දෙමු අපි කලාශිපින් සම්දනායකතු වෙලා. ඉතමත් හොඳ තරඟයකින් තමයි ඒ ජයග්‍රහණය ලබා ගන්නේ. හොඳයි. රසලව රජකිරුල මංචි වෙදින් තමයි මේ වටිනා තෑගි ලබා දෙන්නේ. ඒ වගේම ටීවී දරණ මගින් ලබා දෙන වටිනා තෑගි ලබා දීමට ආරාධනා කරනවා අපේ අංජුලාක්කට. අංජුලාක්කේ සමාධි තෑගි එපාද? තව තෑගි තියෙනවා. අපේ අංජුලා රාජපක්ෂ මහත්මියටෙන් තමයි මේ තෑගි ලබා දෙන්නේ. ගොඩක් ස්තුතියි. අපේ උණුසුම් සුභපැතුම් සමාධි. කලවම් කරගෙන ඉන්න කලවම් කරගෙන ඉන්න යන්න බෑ කලවම් කරගෙන ඉන්න. දිවා පැන්න. ඒ කෝප්පයක් කරලා කොහෙද යන්නේ? නෙස්ටමෝල් සමගින් කලාගමේ අවුරුදු උළෙල අපි තවත් නෙස්ටමෝල් ක්‍රීඩාවක් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. 100%ක්ම කොහොමත් වා රෙඩි වෙලා ලෑස්ති වෙලා ඉන්නේ කීත්ම නේද? අනිවාර්යෙන්. අනිවාර්යෙන්ම. අපි අපේ ආදරණීය ජනප්‍රිය රංගන ශිල්පී අපි රවීන් කනිෂ්කට ආරාධනා කරනවා. රවීන් පැහැදිලි කිරීමක් කරයි මොකක්ද මේ නෙස්ටමෝල් ආශ්‍රයෙන් සිද්ධ වෙන්නේ කියලා. රවීන්
අයිබෝන් අයිබෝන් සුබ අලුත් අවුරුද්දක් හැම දිනාටම. දැන් මේකයි මෙතන වෙන්නේ. අපි හැමදාම දවස පටන් ගන්නනේ බොහොම රසට පෝෂණීය නෙස්ටමෝල් කෝප්පයක් බීලානේ. අන්නේ කෝප්පේ මෙතන තරඟයට හදන්නයි තියෙන්නේ. ඒ කියන්නේ හරි පදමට නිසි ගානට හැබැයි පුළුවන් තරම් ඉක්මනටම මේ කෝප්පේ හදන කණ්ඩායම තමයි මෙතන ජයග්‍රහණය කරන්නේ. හැම කණ්ඩායමම නියෝජනය කරමින් දෙන්නෙක් සහභාගී වෙනවා එක කණ්ඩායමකට. ඉතින් මෙතන ටින් තුනක් තියෙනවා. ඒ ටින් තුනෙන් හැඳි තුනක් දාලා අන්න අතන උණු වතුර තියෙනවා. හරි පදමට ඉක්මනටම මේ කෝප්පේ හදන කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ. රවින් කනිෂ්ක හොඳ පැහැදිලි කිරීමක් කළා. අපි රවින්ට ආරාධනා කරමු අපේ විනිශ්චය මණ්ඩලයත් එක්ක එකතු වෙන්න. අනුෂා දමයන්ති රවින් කනිෂ්ක සමගින් අංජුලා රාජපක්ෂ විනිශ්චයෙන් දායකත්වය ලබා දෙනවා. අපේ පළවෙනි කපල් එක රජිත සමගින් නිලන්ති ඩයස් එන්න ඇවිල්ලා සුපිරිම කපල් එකක්. මේක ගානට මැච් කරලා ගත්තේ උස ප්‍රමාණයත් එක්ක තමයි මේක. ගෝණියට මැච් කරගත්ත අපි දෙන්නව. ගෝණිය සයිස් එකට අපි දෙන්න මැච් කරගත්තා. දැන් අතරම රජිත ඇවිල්ලා ගීත්ම මේ සුපවේදිය සම්බන්ධයෙන් මේ ගොඩක් හැදෑරීම් කරලා තියෙන එක සම්බන්ධයෙන්ම කෝස් එකක් කරා. ගෝණිය ගාවට යන්න ඕනේ. දෙන්නගෙන් කවුද ගෝණිය බහින්නේ කියන එක තීරණය කරන්න. ඔව් ඊට පස්සේ කාටද හොඳටම ගෝණිය පදින්න පුළුවන්? නිලන්තියක් ආ තීරණය කරනවා මම පයින්න කියලා. එහම අවුලක් නැත්. කොහොමද මට gederedith එහෙම තමයි සාමාන්‍ය වෙන්නේ. කියන්නේ තේ හදන දේවල් හොදන ඒවා වළම්පිකන් හොදන ඒවා මට. පයින්ව ගොඩක් වයිස් කරන්න එහෙම. හරි. එවනම් ලෑස්ති අපේ ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් ඉන්නවා. රවින් කනිෂ්ක, අනුෂා දමයන්ති, අංජුලා රාජපක්ෂ අපිට විනිශ්චයක් ලබා දෙනවා. දැන් ඔයාලා නියෝජනය කරන්නේ මොන කණ්ඩායම? ආරච්චි කොළඹ. ආරච්චි කොළඹකෝ අපේ ආරච්චි කොළඹ මේ සෙට් එක. හොඳ අපුරියක් දෙන්න ඕන කණ්ඩායම නියෝජනය කරමින් ඇවිල්ලා ඉන්නේ. රයිට් ලෑස්තිද? අපි ගීත්ම අපි පොඩ්ඩක් මේ පැත්තට ගුණ නැත්නම් අදවත් කරලාගෙන නෙස්ටමෝල්ට හදයි. හරි. ලෑස්ති. පැහැදිලි නෙස්ටමෝල් ටින් තුනෙන්ම හැඳ ගානේ ගෙන්න ඕන මතක ඇතුව නෙස්ටමෝල්ට් එක වහන්න ඕනේ. නෙස්ටමෝල් අරගෙන වහන්න ඕනේ නැත්නම් හුලං වදිනවා. පැහැදිලිනේ? ලෑස්ති. 3 2 පටන් ගත්තා. මේක වහන්න ඕනේ. මේ තරග නීති මේ වහන්න ඕනේ අනිවාර්යෙන්. නෙස්ටමෝල් කප් එක වහන්න ඕනේ. මේ ටින් එක වහන්න ඕනේ. හැන්ද දීලා යවන්. හැන්ද නේද මේක කලවම් කරන්නකෝ. මෙතන කලවම් කරන්න. නිලන්ති රජා මෙතන කලවම් කරන්නේ. ඒ කෝප්පයක් කරලා කොහෙද යන්නේ? ආරච්චි කොළඹ නියෝජනය කරමින් රජිත සමගින් නිලන්ති තරඟයට ඉදිරිපත් වුණා ගීත්ම. ඔව්. අපි ඊළඟට මොන කොළඹටද දෙන්නේ? ඉතින් අපි දුන්නේ නැහැ නේ ඔයාලනේ ඇවිල්ලා ගත්තේ. අපි ඊළඟ කොළඹට ආරාධනා කරන්න යන්නේ හේවා කොළඹට. හේවා කොළඹ නියෝජනය කරමින් අපිත් එක්ක කවුද එකතු වෙන්නේ විශ්ව? චිලි ඉන්නවා. චිලි සමගින් නිලූෂි. මේක චිලි මේ තෝරා ගැනීම කළේ යාගේ උසට අනුව ගැළපෙන විදිහට තමයි මේ තෝරා ගැනීම කරලා තියෙන්නේ. චිලි පැහැදිලි. එක ටින් එකකින් එක හැඳ ගානේ ටින් තුනෙන්ම හැඳ තුනක් ගන්න ඕනේ. මතක ඇතුව මේක වහන්න ඕනේ. තියන වහන්න ඕනේ. පසු විපරම පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ තේක හදන්න ඕනේ. ස්ටමෝල්ට් එක හදන්න ඕනේ. මෙතන හදලා ඉවරලා සමයි. දෙන්නම ගෝණිය බහැලා යන්න ඕනේ. දෙන්න නැහැ දෙන්න බබයිනෝ. මට කරදුනේ සමා වෙන්න. දෙන්නගේ එක්කෙනෙක් ගෝණිය බහැලා යන්න තියෙන්නේ. පැහැදිලි? ලෑස්ති. හරි. හේවා කොළඹ නියෝජනය කරමින් කෝ අපේ ශිල්පීන් ශිල්පිනියන් හේවා කොළඹේ සෙට් එක කෑ ගන්නකෝ කො හේවා කොළඹ. රයිට් අපි පටන් ගමු ලෑස්ති. හරි. 3 2 පටන් ගත්තා. අපරාධය අහ කැවන්න එපා, හලන්න එපා, කලබල වෙන්න එපා. ඉතාමත් හොඳින් තරඟයට අවතීර්ණ වෙලා තිබෙන ආකාරය පෙන්නුම් කරනවා. ඉතාමත් සහයෝගයෙන් දෙදෙනා. රයිට් නේ මෙතන හදන්න. මෙතන චිලි. චිලි මෙතන. අර කමන්නේ.
Right? හරි කෝපේ තරගන යන්. හා යව වදින්න වදින්න වදින්න. ඔය දුවන්න. Come on. දෙන්නම ලඟින් යන්න. ඊළඟ තරගකරුවන් විදියට අපිත් එක්ක එකතු වෙන්නේ අනබෙර කෝලමෙන්. අනබෙර කෝලමේ චතුරංග කොඩිතුවක් සමගින් සුදීක්ෂා සමාධි. සමාධි සාමාන්‍යයෙන් ගෙදර නිෂ්ඨ මෝල් හදනවද කොහොමද? ඔව් ගෙදර නිෂ්ඨ මෝල් නම් හදනවා. හැබැයි හදලා ඉවර වෙලා මෙහිම ගෝණියක පැන පැන දුවලත් නැහැ. මේ විදිහට හදලා නැහැ. චතුරංග හදලා දෙන එකක් බොනවද ගෙදර හදනවද? හදලා දෙන එකක් බොනවා. හදලා දෙන එකක් බොනවා. හැබැයි අද සමාධිත් එක්ක එකතු වෙලා බොහොම සහයෝගයෙන් නිෂ්ඨ මෝල් කප් එක හදන්න ඕන. පැහැදිලි නිෂ්ඨ මෝල් ටින් එකෙන් නිෂ්ඨ මෝල් හැන්දක් ගන්න ඕනේ. පියන වහන්න ඕනේ. මෙතෙන්ට එන්න ඕනේ. හොඳට කලවම් කරන්න ඕනේ. ගෝණිය බහින්න ඕනේ. බහලා දුවන්න ඕනේ. ඔය නිෂ්ඨ මෝල් කප් එක අරගෙන ඊට පස්සේ යන්න ඕනේ. පැහැදිලිද? රයිට් පැහැදිලි. අපි ආරම්භ කරමු තරඟය. ලැසි අනබර කෝලමේ කට්ටියකෝ අනබර කෝලම කවුද ඉන්නේ? ඒ මං නැන්නේ මං ඉන්නවා. ඈ Right, අනබර කොලම කෝ කට්ටිය සද්දයක් ඕනේ. Right, 3 2 පටන් ගත්තා. චතුරන් හොඳට අරින්න. අරපුව වහන්න ඕනේ. Right, අරලා දෙන්න නංගිට අරලා දෙන්න. පින් අරලා දෙන්න. බොහොම හොඳයි බොහොම හොඳයි. ඉතමත් සංයමයෙන් කාල වේලාව කළමනාකරණය කරගෙන හරි කෝප්පේ පිරෙන්න වතුර දාගන්න. රයිට් දිය කරගන්න මෙතෙන්ට එන්න. දිය කරන්න හොඳට දිය කරන්න හොඳට දිය කරන්න යට කැටය තුරු කරන්න එපා දිය කරන්න. රයිට් ගෝණිය බහින්න දිව්වා. රයිට් කම් ඔන්. ඊතාවත් හොඳින් ගීත් පැතරම චතුරංගිකේ ගෝණිය බැසීම පිළිබඳව වට මොකද නිකන් මේලා කියන්නේ. අතුරු මට හිතාගන්න බෑ එහෙම බැස්සේ කොහොමද කියලා. පොඩි ප්‍රමාණයක් තමයි බහලා තිබ්බේ ඒක තමයි. ඒකයි ප්‍රශ්නේ. රයිට් මිලඟ කණ්ඩායම විශ්වයේ මං හිතන්නේ දැන් තමයි හොඳම කෝලම පටන් ගන්නෙ. මරු කෝලමක් ඇවිල්ලා තින්නේ. මේක ඇවිල්ලා ඇත්තටම කෝලම් මල්ලක් මේක. ඔව්. பேடி கோலம நியோஜனே கர்மேங்க அவில இன்னே உதேஷ் இந்துல சமகின் பியூமி போதேஜு அத்தரம பட்டல கண்டேபா வினிஷ பண்டல திடிட்ன இதெல்லாம் பெத்தக் கத்தக்கில பிரச்சனை ஏதி வெண்ண புலுவா அஞ்சுலா ராஜபக்சர் எக பாட்டோ கமோன் கீழ கேவுன மே சாமானிய ஓ கெதர நிஷ்டமோட் ஹதனோது போனோது கோமோது ஓ போனோ நிஷ்டமோட் போனோ நான் ஓவாத கெதர ஹதன நான் சாமானிய ஓவாலா கெதர நான் வாணி ஹதன நீ அரே காண்டி வாரே ஹரியட ஹரி அப்பே கெதர வந்தம ஒக்கம சிங்க ஹரி வாசனவாந்த பிரிந்தக் හරි බොහොම ගුණකරක ස්වාමි පුරුෂයෙක්. හරි සන්තෝෂ. මොකද කිව්වේ? ඇහුන්නේ නැහැ මට ඒක. හොඳයි පැහැදිලි. අභියෝගය නිෂ්ඨ මෝල් කප් එක මෙතන තියෙනවා. ටින් තුනක් තියෙනවා. හැම ටින් එකෙම හැඳ ගාණේ ගන්න ඕනේ. පියන වහන්න ඕනේ. අතන උණු වතුර ටික තියෙනවා. උණු වතුර ටික ගත්තා. මෙතෙන්ට ගෙනාව කලවම් කෙරුවා. ගෝණිය බැස දිව්වා. කප් එක අරන් පස්සෙන් ගියා. පැහැදිලිද? ලැසි. රයිට් ලැසි මෙන්න පේඩි කෝලම නියෝජනය කරමින් පියුමි පොතේජු සමගින් උදේසිඳුල අපි කෝ පේඩි පේඩි. පේඩි. කොහෙද මම ඉඳාගෙන ඉඳලා හැරිලා යනවා වගේ කෙවලු ඉඳලා. දැන්. දැන් සිරෝමිකා අක්කා උදේ කොහමද මොකද්ද කණ්ඩායම ඔයාලගේ? ආ පේඩි පේඩි රයිට්. ලේඩි ආ ලේඩි ඕ හෝ 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 හෝ. හරි ලැසි. රයිට් ලැසි. පටන් ගමු. මොකද්ද? ආ කොලා. මල් රයිට් ඕකේ පැහැදිලි. රයිට් 3 2 පටන් ගත්තා. දෙන් ඇරලා දෙන්න නෙස්ට මෝල් හලන්න එපා සකසුරුවම් වෙන්න කලමනාකරණය කරගන්න නෙස්ට මෝල් හලන්න එපා ගන්න උණු වතුර ටික ගන්න උණු වතුර ටික ගන්න කලවම් කරගන් ඉන්න කලවම් කරගන් ඉන්න යන්න බෑ කලවම් කරගන් ඉන්න දිව්වා පැන්න නියමයි right peedi kolame kolama e kolama kohida diuwe ayye na na etharama peedi me kawuda piyumita samanye pitipassen duwala puruddak na e hama welayama issarain tama diuwe ada ayata sidduna udes passen duwanna godak ape kala lokeye inna ape rangana shilpin aya passen duwa genawa aya satapahakata mayim kare ne right eka wenama kathawa passe udes kale diuwa ah udes man hidanne ape kala ithihasaya thula piyumi diuwe ekama piyumi udes passen itharai duwala thiyenne right
අලුත් තරමුණු බලගන්වන්න 100%ක් සූදානම් වූ නෙස්ටමෝල්ට් කෝප්පයක් හදලා ගෝනි රේසිකෙන් ජයග්‍රහණය කරපු ජයග්‍රාහකයෝ තෝරගන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. ඒ වගේම ඒගොල්ලන්ට තෑගි බෙදල් දෙන්නත් අපි අමතක කරන්නේ නැහැ. ඒ සඳහා අපිත් එක්ක එකතු වෙනවා නෙස්ලේ ලංකා සමාගමේ ආයතනික සහ නියාමන කටයුතු පිළිබඳ උපසභාපති බන්දුල එගොඩගේ මැතිතුමා, නෙස්ලේ ලංකා සමාගමේ අලවිහා ප්‍රවර්තන ප්‍රධානි සංජීව වික්‍රමසිංහ මැතිතුමා. හොඳයි, එහෙමනම් අපේ දෙදෙනාටත් අපි ආරාධනා කරන ගමන් එහෙමනම් ගෝණි රේස් තරඟයේ අපි ජයග්‍රහණය ප්‍රකාශයට පත් කරන්න සූදානම් වෙන්නේ. අපි ස්ථාන තුනක් තෝරාගෙන තිබෙනවා, 3-2-1 වශයෙන්. ඒ අනුව අපි තුන්වන ස්ථානය අපි ප්‍රකාශයට පත් කරන්න සූදානම්. අපි බලමු මොන කෝලමද නියෝජනය කරලා තිබෙන්නේ කියලා. තුන්වන ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ තත්පර 37.53කින් සමාධි සමගින් චතුරංග අනබෙර කෝලම සමාධි සමගින් චතුරංග තුන්වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා. ඒ වගේම ටීවී දරණ වෙතින් ලබා දෙන ත්‍යාගය ලබා දෙන්න අපි ආරාධනා කරනවා තුන්වන ස්ථානයේ. සමාධි එන්න, තව තෑගි තියෙනවා. නැතු ඉතින් කලාගමේ අවුරුදු අවිල්ල එහෙම තෑගි එහෙම යන්න පුළුවන්ද? හොඳයි, එහෙමනම් මීළඟට ගෝණි රේස් තරඟයේ දෙවන ස්ථානය තප්පර 36.69යි. චිලි සමගින් නිලූෂි. දරණ වෙතින් අපි වටිනා ත්‍යාගයක් ලබා දෙනවා. අපි අංජුලා රාජපක්ෂට ආරාධනා කරනවා ත්‍යාගය ලබා දෙන්න. දෙදෙනාට කතා බහ කරලා එක බිරුමක් කරගන්න පුළුවන්. හොඳයි, එහෙනම් මෙන්න ප්‍රථම ස්ථානය ගෝණි රේස් තරඟයේ ප්‍රථම ස්ථානය. ඉතම ඕ කවුද? ඉතමත් කෙටි කාලයකින් ඉතමත් කෙටි කාල සීමාවක් තප්පර 31.54යි කාල සීමාව. ඒ කාල සීමාව වාර්තා කරලා තිබෙන්නේ උදේෂ් ඉන්දුල සමගින් පියුමි පොතේජු. ආරච්චි කොළම නියෝජනයේ පේඩි කොළම. ඉතින් මම පේඩි කොළමන ආරච්චි කොළම හිටිය කොහෙද? උදේෂ්ටත් තෑග්ගක් තියෙනවා. දරණ වෙතින් ලබා දෙන ත්‍යාගය අපේ අනුෂා දමයන්ති අපේ සහෝදර ශිල්පිනිය ලබා දෙනවා. හොඳයි, ත්‍යාග ලබා දීම සඳහා අපස්සමක සම්බන්ධ වුණු අපේ අමුත්තන්ට අපේ ගෞරවනීය ස්තුතිය. අපේ විනිශ්චය මණ්ඩලය අනුෂා, රවීන්, අංජුලා ගොඩක් ස්තුතියි. හොඳයි, එහෙමනම් අපි බොහොම අපූර්ව ප්‍රාසංගික අත්දැකීමකට අපි ඔබව රැගෙන යන්න සූදානම් වෙන්නේ. රැඳී සිටින්න අපස්සමක මෙන් නෙස්ට මෝල් සමගින් කලාගමේ අවුරුදු. හමු වෙමු හැන්දෑවෙ පිම්පාලවේ
අනිවෙමු ගම්මානේ මල් මාවතේ ඉගිලෙමු ආකාසේ රන්නා කරේ සුරකිමු සංචාරේ සිතුවොත් සඳ ඕනා දමට තනේ රසේ මල පවන් දසන්න ඉතමුද කුමාරයෙක් ගනේ ඔන්න දුන්න තන්න පදමට තනේ රසේ මල පවන් දසන්න ඉතමුද කුමාරයෙක් ගනේ ඔන්න දුන්න තන්න මේ පනි වසන්තේ සුවඳට වශී වෙලා වට පිට සුරංගන රංගුම් රංගන්න මල් වෙඩි තියාලා ගමට මහිනා පවා හිත හොඳ කුමාරයෙක් රැහේ නටන්නා පදමට තෙනෙයි රසේ පුදුම තරගයක් මේක නම්. Very good. Right. අයියේ අයියේ අයියේ. ගස ගස. කොහොමද හොඳ? Oh! නාඩන් පොන්. කලාගමේ අවුරුද්දේ තවත් උද්වේගකාරී තරග සමූහකට තමයි තිසංක අපි දැන් යන්න සූදානම් වෙලා තියෙන්නේ. හරියටම හරි අලුත් අරමුණු බලගන්වන 100%ක් සූදානමින් ඉන්න නෙස්ටබෝල්ට් එක එකතු වෙලා අපි සූදානම් වෙනවා මේ ජවාදික ගේම් එකකට යන්න. මේක තිසංක ජීවිතේට මම නම් සහභාගී වෙලා නැති තරගයක්. අපි අවුරුදු උසවල මේ තරගවල සහභාගී වෙනවනේ. මම සහභාගී වෙලා නැහැ. ඔයා කොහොමද? මම දෙපාරක් සහභාගී වුණා. දෙපාරෙම නොකවුට්. නොකවුට්. ඒ කියන්නේ පළවෙනි ෂොට් එකේම අපිට වටනවා. ඔව්. හරි. හැබැයි දැන් කාන්තා තරගේ තමයි අපි ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නේ. හැබැයි මෙතන නම් මට හොඳටම විශ්වාසයි. ඒ කියන්නේ 100%ක් විශ්වාසයි. මේක නම් බොහොම අපූරු දිනු තරගයක් බවට පත් වෙයි කියලා. හරි. කවුද විනිශ්චය මණ්ඩලේ ඉන්නේ? විනිශ්චය මණ්ඩලේ ඉන්නවා අපේ සුදත් අයියා. සුදත් තෙලිගසිරි ඉන්නවා. ඒ වගේම ගයත්‍රි ඩයස් අපේ ඉන්නවා. ගයත්‍රි අකේ. තරග විනිශ්චය ලාස්තිනේ. හරි. මේ වෙද්දී අපි සියලුම තරග නීති රීති පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් තරගය ආරම්භ කරන්න සූදානම්. එහෙනම් අපි ආරම්භක සංඥාව ලබා දෙමු. හරි. මං හිතන්නේ මාධව ආරම්භක සංඥාවට ඉස්සෙල්ලා මේ දෙන්නටක පොඩ්ඩක් කතා කරන්න ඕන සජිනී. මේ සූදානම කොහොමද තරගෙට? මම ඇත්තටම බය වෙලා ඉන්නේ. හැමෝම මා බය කරලා මෙතන නැග්ගුවේ මෙයා හොඳටම ගහනවා කියලා බලමු. දනංජි දැන් ඔ මේ මේ යා හැමද? එයා හැමෝටම ගහනවද? ඔව් දනංජි මේ ඔයාට එහෙම අන්තිමටම ගහලා වට්ටපු කවුද ඔයා හැම ඉන්නේ? චැගි. ගෙදර හස්බන්ඩ්. දැන් හස්බන්ඩ් නැරෙන වෙන කවුද? ඒ ඒ කියන්නේ මෙහෙමනේ මානසිකව නේ වැටුනේ. අපි අහන්නේ එහෙම නෙමෙයි. අතින් බයි ගහනවා? ඔව් එමත් වටලා දියා. එහෙම නම් ඉතින් කවුරුත් දැනට නැහැ. වලි වලට ඉතින් සහභාගී වෙලා තියෙන ඉස්කෝල යන කාලේ. දැන් ඉතින් කලා එක වලි නැහැ තාම. කලාවෑත් එක තාම බලි දාගෙන නැහැ. හරි. පළමුව එනයි. එන මේ 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 වලියට අපි සුබපතමුද? සුබපතමු. හරි. එහෙනම් බොහොම උණුසුම් සුබපතමු අපේ. උණුසුම් සුබපතමු.
හොඳයි පළවෙනි වටේම නොකවුට් වෙන එකක් මේක යන්නේ ඒකෙන්ද බලමු එහෙනම් ඔන්න වැඩේ බාරයි අයියේ රයිට් අපි වැඩේ රෙඩි හරි විසංග මේ පැත්තෙන් වැටෙනවද වරල්ලන්න පුළුවන් කොහොමද නෑ මම රෙඩි වෙලා ඉන්නේ හරි රයිට් ඔව් ඔය මොනද පවන් ගහන්නේ මේක කොට්ට පොර ගහන්න පවන් එපා අනේ සෝක් පුදුම තරගයක් මේකලා ඕ වෙරි ගුඩ් රයිට් හරි සජිනි ජයග්‍රහණ හිමි කරගන්න විසංග ඔය දැක්කද දැන් මේ මේ අපේ සමාධි ළඟම තියලා තිබ්බා මෙතන පැටන කෙනාව අල්ලගන්න කියලා. එයා තරගේ බලනවා මේ ලස්සන ඩගේට ඉඳගෙන තරගේ බලනවා. තව තප්පරෙන් sorry.com. හරි. වයින් වයින් වයින්. එහා පැත්තේ බහගන්න. හොඳයි එමනම් තවත් තරග ආරම්භයක් සටහන් ගන්න සූදානම්. නෙස්ටමෝල් සමග 100ට 100ක්. දැන් සූදානම් වෙලා ඉන්න කට්ටියම මේ බලන්න. මෙහෙම පිළිමයක් තිබ්බා වගේ. වැඩේ වැඩි වෙලා ඉන්නවා. මොකද මේ චතු? දිනිතියක් වගේ අභියෝගي තමයි බාරගත්තේ. මගේ පළවෙනි අවස්ථාව මට බයයි ඉතින් මෙයා ගහයි කියලා. බලමු. සමාධි මං හිතනවා අද නිකන් ලේසි වෙන එකක් නෑ කියලා සමාධි. ලෑස්තිද? ලෑස්ති නෑ ඉතින් කරලා බලමු. 100ක් විශ්වාසයිද ජයග්‍රහණය කරනවා කියලා? නෑ නෑ එහෙම ෂුවර් ගන්න නෑ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් බයයි කියලා හිතන අය තමයි දිනන්නේ හැමතිස්සෙම. මං හිතන්නේ බයයි කියන එකත් පොඩි උපක්‍රමයක් තමයි. පොඩි උපක්‍රමයක්. හරි බලමු තරඟ කරලා. එවන තරඟ ආරම්භ කරන සූදානම් 3යි 2යි 1යි. හරි හරි එහෙමද ගහන්න ඕවා. ඒව තමයි දුබිරි. කිරි උතුරන්නේ ගහන 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 ඩකර ගහන හරි නියමයි හුලන් නෙමෙයි කොට්ටෙන් ගහන්න ඔව් හුලන් ගහගන්න අනියමයි තව එකයි පොඩි මුලාවක් වගේ එකක් සමාධි කියන සුදත අපි දැස් සංක මේ තරගේ මේ නිකුලට පොඩක් ලේසි කරලා තියෙනවා දැන් කලින් සාමාන්‍යයෙන් මේ ඊය අල්ලන්න බෑනේ දැන් මෙතනදී නිකුලට පොඩක් එන්න අල්ල ගන්න පුළුවන් chance එකක් දීලා තියෙනවා ඔව් ඒ chance එක දීලා බලන්නකො පුතුම බොරුවක් නෙමේක right හයි 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 කොහොම බෑ හොම්බ ඕ right වැඩේ තියෙන්නේ බයයි කියලා එන කට්ටිය තමයි දිනන්නේ හරි චතු ඔහොම මින්ද සචිනි අනිපැත්තෙන් එන්න කිරි උතුරන්න මනාවා සිරි සුබ නැකත උදාවා ඔන්න තිසංක අවසාන මහා තරගේ ගවිලා තියෙන්නේ අවසාන මහා තරගේ බල සම්පන්න කාන්තාව දෙන්නෙක් ඉන්නේ බයයි බයයි කියපු දෙන්නම ඇවිල්ලා තිනෝ දැන් ඉස්සරහා මේ බල සම්පන්න කිව්වහම නිකන් අපිට නිකන් පාට නිකන් එකපති නිකන් ප්‍රමාණය විශාලයි කියලා හිතනවා එහෙම නෑ හැබැයි ජව සම්පන්න හරියට හරි හැබැයි මේ 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 ඒ කියන්නේ 100ක් අලුත් අරමුණු බල ගන්නවන සූදානම් වෙලා ඉන්නේ නෙස්ටමෝල් එක්ක ඒ නෙස්ටමෝල් බලයත් එක්ක තමයි මේ කට්ටිය ෆයිට් කරන්න සූදානම් වෙලා ඉන්නේ මොකද කියන්නේ අනිවාර්යෙන් එහෙනම් අපි සූදානම් අවසාන තරගය ආරම්භ කරන්න මේ මේ විදිහට සුදත් අයියා ආරම්භක සංඥාව ලබා දෙන්නේ රයිට් මේ තාම යන්නේ ස්ලෝ මෝෂන් තව ටිකකින් තමයි මේක ටිකක් මේ මොකද මේ ඇද වෙලා නැවිලා කොර වෙලා ඒකත් ඇවිල්ලා ඒක උපක්‍රමයි ටික වෙලාවක් ෆයිට් කරලා අහන දැන් ඇති නේද අයියෝ
අවික් අපිත් ප්‍රහාරට ලක් කළා තියෙන. රයිට් බලගමු. නියමයි. Come on. සචිනි කෙලින්ම චතුගේ අස් දෙක දිහා බලාගෙනමයි තරම් කරන්නේ. ඒ කියන්නේ දරුණු ප්‍රහාරකේ. Come on. නියමයි. ඕ ඕ. සචින්ට පොඩ තරහ ගිහිල්ලා වගේ දැන්. සචින් ගොඩේ ජයග්‍රහණය කරන්නම බලාගෙන ඉන්නවා. Come on. Come on, come on, come on, come on, come on. සචිනි ජයග්‍රහණය කරනවා. Right. හරි හරි වා හොමින හොමින. මෙහෙම තමයි කතා කරන්න ඕනේ. ඔබේ ජයග්‍රහණය කරන ඔබට මොකද හිතන්නේ? ගොඩක් අසන. මෙච්චර දුරක් එන්න පුළුවන් ඒක ලිහිතේට. තව දුරක් ගන්න. මෙච්චර උඩක්ද දුරක්ද? උඩක් විතරයි. හරි එහෙනම් සංක කොටපර ගැසීමේ කාන්තා තරගයේ මේ විදිහට නිමවටපත් වෙදී දැන් තමයි ඔන්න ලොකුම තරගය බලන්න පුළුවන්කම ලැබෙන්නේ. වැඩේ තියෙන්නේ මේ කට්ටිය මුලින් ඉඳලම රෙඩි වෙලා ආවේ මේකට. ඒ කියන්නේ කියාගෙනම ආවේ අපි එනමනම් කලාගමට එනවනම් අනිවාර්යෙන් කොට්ටපොර වලට තමයි එන්නේ කියලා. ඔව් තාමට මෙහෙම එකකුත් ඇහුණා. ඔව් චිලි එනවනම් අපි එන්නේ නැහැ කියලා එකකුත් කිව්වා. ඒ කියන්නේ ඒකෙ හින්දානේ අපි චිලිව දැන් මේ විනිශ්චය මණ්ඩලයට. ආ හරි. එහෙමනම් අපි බලන්න සූදානම් අපේ කොල්ලන්ගේ කොට්ටපොර ගැසීමේ තරගය මෙන්න මේ විදිහට. ඕහෝ පාපාගේ නම ඔව් තලා මොකද තික්කලා ඔව් තික්කරේ අලුත් අවුරුද්ද හැම දවසක්ම සුබ දවසක් කරගන්න. අපි සූදානම්. ඔබත් සූදානම්. Nest Mold අලුත් අවුරුද්ද බලගන්වන්න 100ට 100ක් සූදානම්. දෙරණ Nest Mold කලාගමේ අවුරුද්දේ ඔන්න පිරිමි අංශයේ කොට්ටපොර ගැසීමේ තරගය අපි පටන් ගන්න සූදානම්. මේ මොකද කියන්නේ මාදව අපි දෙන්න ප්‍රදර්ශනාත්මක තරගයක් තියමුද? ආයි ඉතින් කතා කරන්න දෙයක් නැහැ මම දෙනවා ඉතින් හිතේ තියෙන තරහත් පිරිමා ගන්නත් එක්කම මම දීලා අරිනවා. ඒ කියන්නේ මම කියන ප්‍රදර්ශනාත්මක තරගයක් කියන මම යෝජනා කරන කෙනෙක් එක්ක ඔයාව දානවා කියලා කිව්වේ. ආ එහෙමද කියන්නේ? මම චිලීව යෝජනා කරන්න යන්නේ. දැන් එහෙනම් මම තරගෙ ඉවත් වෙනවා. රයි. ඒ වුණාට මෙතන ඉන්නවා අශේන් ධනුෂ්ක සූදානමින් ඉන්නවා තරග වැදීම සඳහා මේක ඇවිල්ලා පළවෙනි වටේ එක පාරේ වැඩේ අහවර කරන්න යන්නේ. හරි අශේන් ලෑස්තිද? ලෑස්තිද විනෝදයක් ලබන්න ආවා ඉතින් බලමු. මීට කලින් කොටපර ගහලා දින. First time first. මාදව කොට්ටපොර ගහලමද විනෝදයක් ලබන්න ආවා. කොහමර ඉතින් විනෝදයක් ලබන්නත් හැබැයි ඉවරෙන්න කලින් වැඩේ. ඒ කියන්නේ ඒක පොඩි වෙන ආතල්යක් ගන්නව නේද? ආවා ආවා. සිලි වාව ඔය හේටේ සිලි ඔයා 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 තමයි මෙච්චරකල් රෙකෝඩ් තියපු මනුස්සයා. කියන ඔයාව කට්ටිය අහන කෙනස මිනි කට්ටිය කියනවා චිලි එනවනම් අපි මේ වැඩේට එන්නේ නැහැ කියලා. මොකද්ද වර කියන්නේ මේ ගැන? එහෙමයි ඉතින් මින් ඉදිරියට මම බොහෝ දුරට කොට්ටපොර මේ කොට්ටපොර තරඟ වලට මාව ඉස්සරහට දැක ගන්න බැරි වෙයි මොකද මගේ පොඩි එකනවා ඉතින් ඉන්නේ හින්දා යාම දක්ිනේ හින්දා මට කරන්න හිතෙන්නේ නැහැ ඉතින් ඒ කියන්නේ මේ 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 ඇවිල්ලා දැන් චිලි ඇවිල්ලා ටිකක් පරණත වෙලා නින්නේ ඒ හින්දා කොට්ටපොර වලින් ඊළඟට විනිශ්චය මණ්ඩලයට ගිහිලා තියෙන්නේ දැන් කොට්ටපොර කොට්ටපොර වලින් මාරපොර වෙලා නින්නේ චිලි අපි එන ජජ් කරමු right right අපි ලෑස්ති සුදත්තයි බලමු ලෑස්ති 3 2 1 ඕ ඕ ඕ අම්මෝ හරි නියමයි ඕ මේ මොන හරි පෙර තරහක් මොන හරි තියනවද නෑ මේ මඩ කට්ටිය ගුව ගහගෙන යනවා අවත්තන්න මෙපාගේ මේ අවුල උනේ කොණ්ඩේ අවුල් වෙච්ච එක විතරයි නේ කොණ්ඩේ අවුල් වුණා රයිට් මෙන්න විනෝදකාමී තරගය ආරම්භ කරන සූදානම් සංගීත් සමග මාබලගම සූදානමින් ඉන්නවා මේ ගමේ කොල්ලෙක් නේද ගයන් ගමේ කොල්ලෙක් නේද අනිවාර්යෙන් ගමේ කොල්ලෙක් අර හොඳට ඉතින් පුවක් ගස්වල බඩ ගහලා සීනවා මේ අතර ඉන්න එක තමයි පොඩ්ඩක් අව හැබැයි මේ අපේ මාස්ටර් කෙනෙක් ඉන්නවා ඉතින් ඒකින් අවුලක් නැහැ යගේ මම ටෙක්නික් කරන් තියෙන්නේ ඇයි මාබලගම හිතුවද පුටුවක් ගෙනත් තියලා වාඩි කරයි කියලා මේකේ right
හරි. අපි වෙනා ලෑස්ති ඊළඟ තරගයට ආරම්භ කරන්න. ඊළඟ තරගයට ආරම්භ කරන්න. මේ සුදත් අයියා කියනවා මේ මහප්පට ගහනවා කියලා හිතාගෙන ගහන්න එපා කියලා. හරි. වැඩේ පටන් ගන්න පුළුවන්ද? Ready. Ready. Ready ද? Ready. 3 පුදුම මිනිස්සෙක් මහබලගම කියන පුදුම මිනිස්සෙක් අර දේවල් තියෙනවා හිතන්න කලින් වැඩේ වෙලා ඉවරයි. ඒ කියන්නේ මෙහෙම පටන් ගන්නවා කියප ගම වැඩිච්ච වෙලාව ලෝණ තර තියෙනවා. හන්න හිතනකොට කුටි කාලේ. කාලේ ඉවරයි. රයිට්. අවසාන මහා තරගයට යන්න අපි සූදානම් වන්නේ. කට පොඩ්ඩක් ඉඹලා බලන්න කියලා යෝජනා කරනවා. නේද? හරි මාදව ඔව් මේක මේ පිරිමි තරගයේ හින්දා අපි මේ අවසාන මහා තරගයට වට තුනක් ක්‍රියාත්මක කරනවා. ඒ වට තුනෙන් වට දෙකක් ජයග්‍රහණය කරනගෙන ජයග්‍රහණය කරනවා. මම හිතන්නේ මේ වැඩේ දිනේ මාදව මේ මෙයා තමයි විශ්වාස නැති මිනිස්සයා. මාපලගම. මාපලගම. මේ කට්ටිය චෝදනා කරනවා තහනම් උත්තේජක ලබාගෙන ගිහිල්ලා. හැබැයි එහෙම වගක් පේන්නේ නැහැ. එහෙම නම් තරගය ආරම්භ කරමු. 3 2 1 Ready. රයිට් මේ පැතර හැරෙන්න මම කිව්වේ ෂුවර්ම නැති මිනිස්සෙක් මේ පැත්තේ ඉන්නේ ඔව් ඒ කියන්නේ මෙහෙමයි ගමේ ගොඩේ වැඩිපුරම හිටිය පුවක් ගස්වලලු ඒකේ හින්දා මේක බැලන්ස් එකේ ඉන්න පුළුවන් සමහර වෙලාවට මට තේරෙන දේ තමයි ගහනකොට අයියෙන් ගහන්න ඕනේ නැහැ නෑ ටෙක්නික් එකයි වැදගත් හරියට හරි ඒක තමයි අල්ල ගන්න ඕන ක්‍රමය ටෙක්නික් එක තමයි හිතන්නේ මාපලගම අල්ලලා තියෙන්නේ බලමු වැඩි බලමු Right. එහෙනම් වැඩේ පටන් ගන්න සූදානම්. Ready. Ready. දරුෂ ready. මාබලගම ready. Ready. Ready ද? මෙන්න නැවත තරගය ආරම්භ වෙනවා. එක වැඩ ජයග්‍රහණය කළේ මාබලගම. මෙන්න දෙවෙනි වැඩේ ආරම්භ වෙන සූදානම්. 3 2 1 විනිශ්චය මණ්ඩලයේ තීරණය 1 1 right විනිශ්චය මණ්ඩලයේ තීරණය මාද 1 1 ඔව් එහෙනම් 3 2 1 ධනුෂ්ක 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 එන්න මෙන්න මෙන්න මාදව ජයග්‍රාහකයා රතු වෙලා කොල්ල රතු වෙලා සුදු කොල්ලෙක් රතු වෙලා සුදු කොල්ලෙක් රතු වෙලා ජයග්‍රහකයා බවට පරිවර්තන වෙනවා දැන් මොකද හිතෙන්නේ දැනෙන්නේ මොකද්ද සතුටුයි ඔය ජයග්‍රහණයන්නේ කොට්ටපොර තරඟේ කියන්නේ අවුරුදු උත්සවයක තියෙන හොඳම තරඟේ ඔයි පළවෙනි වතාවත් ජයග්‍රහණය කරේ ඔව් පළවෙනි වතාව කොට්ටපොර තරඟ වලට මීට කලින් සහභාගී වෙලා තියෙනවද එහෙමත් නැහැ ඒක ගමේදී ඉඳලා හිටලා යනවා ඉතින් දිනක් නැහැ ඉතින් අද තමයි දින්නේ වාව් අපුඩයක් ගහන්න ඕන හැමෝම එකතු වෙලා මේ සිපාසු කෙනෙක් එක්ක තරඟ කරලා නෙමෙයි ගයන් මාපල කරලා තරඟ කරලා හා බරු 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 හරි එහෙනම් අපි අන්දරේ වගේ මිනිහෙක් එක්ක තරඟ කරලා දිනුවේ මතක තියාගන්න හරි එහෙනම් අපි තෑගිලා පාදන්න සූදානම් මෙතන සිට අලුත් අරමුණු බල ගන්නවන්නට 100ක් සූදානම් ඉන්න නෙස්ට් මොල් එක එකතු වෙලා අපි මේ වෙලාවේ කොට්ටාපුර එහෙම නැත්නම් දෙවන්ත කොට්ටාපුර තරඟයක් පැවැත්වුණා ජයග්‍රහකයන් තෑගි ලබා දෙන සූදානම් තෑගි ලබා දෙන්න අපි ආරාධනා කරනවා ප්‍රධානී අලවි හා ප්‍රවර්ධන ලෙස ශ්‍රී ලංකා සමාගම සජීව වික්‍රමසිංහ මහතා ඒ වගේම අලවි කරන ප්‍රධානී නෙස්ට් මොල් ලෙස ශ්‍රී ලංකා සමාගමේ අවින් පතිරගේ මහතා ඔබ දෙදෙනාටම බොහොම ගෞරවයෙන් ඇරයුම් කරනවා ජයග්‍රහකයන් දෙමි තෑගි ලබා දෙන්නට එතක මතක් කරනවා අපේ විනිශ්චය මණ්ඩලයේ වෙනුවෙන් සහභාගී වුණු අපේ සුදත් අයියත් චිරිත් සහභාගී වෙනවා ටීවී ඉදිරියෙන් ලබා දෙන තෑගි ලබා දෙන්න. අපි එහෙමනම් සූදානම් අපි කාන්තා තරගයේ දෙවන ස්ථානට මුලින් තියෙමු. හොඳයි. අපි ආරාධනා කරනවා දෙවන ස්ථානයේ ජයග්‍රහණය කළ චතු රාජපක්ෂ ඔබට ආරාධනා කරනවා තෑගි ලබා ගන්න ඉන්න කියලා. චතු චතු රාජපක්ෂ කොට්ටපොර සැර වැඩිද මන්ද යාට ඕ පොඩ ඔළුව හෙල්ලලා එනවා දැන් හෙමින් හෙමින් රයිට් දෙවන ස්ථානයේ ජයග්‍රහණය කරන්නේ චතු රාජපක්ෂ
හොඳයි අපි සූදානම් මෙන්න කාන්තා කොටපොර තරගයේ ප්‍රථම ස්ථානයට ආරාධනා කරන්න. ප්‍රථම ස්ථානයේ ජයග්‍රහණය කරන්නේ සචිනි දිල්හාරා. හරි මේ පැත්තට යන්න මේ පැත්තෙන් දෙරණ විදිනුත් ඇගි තිබෙනවා. අපි හිසරින් යවන්නේ. Right? අම්ම බලාගෙන බලාගෙන බලාගෙන. හරි. දැන් අපි සූදානම් බොහොම උණුසුම් තරගයක් විදිහට පැවතුණු පිරිමි කොට්ටාපර ගැසීමේ තරගයේ ජයග්‍රාහකයින්ට යාග ලබා දෙන්නට අපි දෙවනි ස්ථානයට අදාළ තැගි ලබා දෙන්නයි සූදානම් වන්නේ. මෙන්න ගායන් මාපල ගම. යා එක වෙන්න ආවේ පොඩ්ඩක් අරයා ඊට වඩා චුට්ටක් දක්ෂ වුණා. ඒකයි උනා. රයිට් බොවිසුදි. ඒ වගේම මෙන්න සූදානම් පිරිමි කොට්ටාපුර තරගයේ ප්‍රථම ස්ථානයේ ජයග්‍රහණය කළ ජයග්‍රහකයාට තැගි ලබා දෙන්න මෙන්න දනුෂ්ක. ඔබට ආරාධනා කරනවා ඉන්න කියලා ඔබ අත්වල සන්නාදයේ සමගි. දෙරණ විදිනුත් ඔබට තැගි දෙනවා. දනුෂ්ක ඔබට ටීවී දෙරණෙන් යාගේ ලබා දෙනවා මේ විදියට චිලි යති සුදත් අයති. පාපාගේ නම ඔව් තික්කලා මොකද තික්කලා ඔව් තික්කරේ කලින් දෙමෙරියේ පැටලෙන්න ඉන්න හරියේ මට තාම ඉඳ නැහැ අනේ
තමයි අලුත් අවුරුද්දේ නව අරමුණු හඹා යන්න අපි සූදානම්. ඔබත් සූදානම් නෙස්ට් මෝල්ට් අලුත් අවුරුද්ද බලගන්වන්න 100%ක් සූදානම්. දෙරණ නෙස්නමෝල් කලාගමේ අවුරුදු උළෙලේ හොඳම අංගය අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ මේ තමයි විකට ඇඳුම් තරඟය. ඇත්තටම මේ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ විකට ඇඳුම් තරඟය සඳහා සහභාගී වෙන්නේ අපේ ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන්. ඒ නිසා අපි ඒ අයට ස්තුතිවන්ත වෙනවා. අපි ඒ අයට හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු. අපේ විකට ඇඳුම් තරඟය සඳහා සහභාගී වෙන අපේ ආදරණීය ශිල්පීන්ට ශිල්පිනියන්ට මුලින්ම එන්නේ තොත්ත බබා. තොත්ත බබා මගේ අම්මා කොහෙද නන්නේ? මේකයි මං මොන්ටිතෝලි යන අම්මා ඔතිත්‍යානේ. කොහෙද? ඔතිත් ඔෆිස් අම්මා ඔෆිස් ගිහලා. ඔව් බබාව එකයි යන්න බාකුව පරක්කු කියලා. ඔව් බෑ බබාව ඒ පාර තනියෙන් ආවා. දැන් බබාගේ නම මොකද්ද? බබාගේ නම කියන්නේම නැහැ. කියන්නකෝ. කියන්නේම නැහැ. එහෙම නෙමෙයි මම අහනවානේ කියන්නකෝ. බෑ වගකීම කොහමද දන්නේ? කියන්න. වගකීමක් තියෙනවා මං කියන්නේ කියන්නකෝ. කියන්න. අනේ කියන්නකෝ. බබාගේ නම තික්කලා. මොකද? තික්කලා. ඔව් තික්කරේ. තික්කලා. ආ තික්තලා. තික්කලා පිටිකා. කවුද පිටිකා කිව්වේ? පිටිකා කිව්වේ. පිටිකා. පිටිකා. ආ ප්‍රීතිකා. අන්න හරි. හරි තික්තලා ප්‍රීතිකා. පිටිකා. ඔව්. ගිනිගොඩ. මොකක්? ගිනිගොඩ. ගිනිගොඩ? ඔව් ගිනිගොඩ. ආ ගිනිගොඩ. අන්කල්. අන්කල් නේ අයියා. ආ විස්සයියා නේ. ඔව්. හරි දැන් මේ තුති බබා දැන් ලස්සන සින්දුවක් කියනවද? ආ සින්දුවක් කියන්නේ. ආ කියන්න. ආ ඉක්මනට කියන්න ඉක්මනට. අම්මගේ දෙනේ පොඩි මල්ලි අදනවා. අතට මලක් කදලා දීලා නවල ගන්නවා. නේ. නලව ගන්නවා. ආ නලව ගන්නවා. ආ නලව ගන්න. ආයි කියන්නද? නෑ තිය. දැන් යා. ආ මම පාත ගාවා. ඕ මොකෙන්ද ගේ? හොඳයි. අපේ අම්මා ඔපිටනෝනේ. ඔපිටනකට එයා පාත ගොඩාක් ගන්නවා. ඉතින් බබාගේ තෝප් පෙට්ටිය තියෙනවා. ඕ තෝප් පෙට්ටිය. බබාගේ තෝප් පෙට්ටිය තමයි පාත ගෑවේ. පාත ගෑවේ. හා බබා යන්කෝ. ඕ. අනේ අත වැහින්න දැන්. අයියා. ඒ මොකෝ? මට ඉන්න බෑ. හා අත පිප්පි දාන්න. යා. අනේ. ආහා. මේක ගලවන්න බෑ. ඔව මෙතන ගලවන්න බෑ. මේ අංකල් ඉස්සර අයියා ඉස්සර හොගලන්න. යන්කෝ යා. පිප්පි තාරා. යා. ගලවන්න. ආ හෙන්දේ. ආ හෙන්දින්. ගොයියා පානේ ගොයියා. ගොයියා පානේ ගොයියා. අම්මා එකෙම්ම මේ කැපවීමට ගන්න ඕනේ අපුඩියක් මඩ නාලා ඉන්නේ. අඹුඩෙත් ගහලා තියෙනවා ඈ අම්මා මේ බලන්න. ගොයියා පානේ ඉඳලා ආවේ පුතේ ගොයියා පානේ. බයිලු පල්ල මේ ගොයියා පානේ ඉඳලා ආවේ. අපේ ලුණු ටික සුදුළු ටික ඔක්කොම පිට රටින් ගෙන්නන්න පටන් ගත්තාට පස්සේ ගොයිතැන් ඔක්කොම අඩාල වෙලා ගියා. ඇත්ත කතාව. ඔක්කොම කුඹුරු ටික පාළු වෙලා ගියා. මඩ කරන්න කුඹුරක් නැහැ. ගොඩ කරන්න කුඹුරක් නැහැ. කියන්නේ කියායකෝ එහා ගෙදර ලියත්තේ හිටපු මිනිහත් එක්ක. ඉතින් යකෝ මේ වගේ බඩවල තියෙදි ගෑනු ඉදියේ. ඔව් යකෝ කියන්නේ යකෝ මගේ බඩත් ඇවිල්ලා මේ මල්ලා බතවට පස්සේ මාවට පස්සේ යකෝ ගෑණි අනේ කාණ්ඩ දෙයක්ද යකෝ. ගොයි මාතුරු එන්න. ගොයි මාතුරු කියන්නේ මඩ සෝදාගත් කල රජකමට සුදුසුයි කියලා කියන්නේ. දැන් ඇත්තටම ඔය මඩ නාලා මට ඇත්තටම මේ වෙලේ ඉඳන් ආපු ගමන් මේ සීන් එක තියෙන නේද? රයිට්. ඔක හොල්ලන්න එපා ගොඩක්. එතකොට වැඩේ අවුල් වෙනවා. සුදත් මහත්තයා එහෙම කැමති නෑ ඔය හොල්ලනවට. අපි යන්.
කිහිපත් එන්න කොමයක් නැතුව ඉන්නකොට යකෝ වාහනයක් යට කරන් ගියක් අකුලත් අනේ බං දැන් ඉතින් හොඳයි දන්නවද ඉතින් එහා ගෙදර කුතුම වේකට කැමති හොඳයි හොඳයි ලනුවරන් කොහෙද යන්නේ බෙල්ල වැල දාගන්න කියලා ගියකෝ යනකොට යකෝ දැක්ක බෝච්චි වැල පහත් වෙලා තියෙනවා කියලා දැන් ඒකට ලනු අදිනවා හොඳයි 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 අනේ ෂෝක් ගොවි මහත්තයා පරිස්සමට එන්න බලාගෙන කකුල හොඳත් පොළ සන්නාදයක් ලබා දෙමු අපේ ගොවි මහත්තයාට මීළඟට හොඳයි මීළඟට TikTok girl TikTok girl කෝ අපේ TikTok girl එන්න ඕහ් ඔයි ගොඩ් ඕ අම්මා ඕ මේක හයි 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 අයියා ඔන්න මං කියපේලාටම ලයිව් එක ආවා ඔකේ ඔකේ ආයි කවුද බලමු එන්නේ කවුද බලමු ආයි චූටි මල්ලි කෙනෙක් ආවා මල්ලි ලව් යූ සෝ මච් ඕ චූටි මල්ලි ඉට් ලොง ලොง ටයිම් අනේ ඔගලන් යාළුවන්ට කියලා ෂෙයා කරන්න කමෙන්ට් කරන්න ලයික් කරන්න 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 අනේ කරන්නකෝ කවුද ආවේ ආ චිලි අයියා කොහොමද චිලි අයියා ඔයා දෙපාරක් ෂෙයා කළා තිබුණා අනේ අනේ ඔයාට මගේ තුන්වෙනි කිස්කම් මම ලව් යූ ආව 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 අනේ කරන්නකෝ ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න කමෙන්ට් කරන්න අනේ කරන්න 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 අනේ අය කරන්නකෝ මල්ලි අනේ දනුක ජනිතුත් ඇවිල්ලා ජනිත් හලෝ හලෝ කොහමද අනේ ලොง ටයිම් අනේ ඉතින් මට ක්ෂිපිලාවට මෙන්න බැරි වුණා චූට පරක් වුණා මොකද වුනේ මේ නිකේ මගේ හිතේ දෙන්නම්කෝ දෙම්බි හරි 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 නියමයි අපේ TikTok වලට දෙන්න කොහොමද පුළසන්නාදයක් ඕකේ නම් මම ආයි ලයිව් එකක් කෙනෙකුට ඔයගලන්ට කෝල් බෑක් කරනවා එහෙනම් කට්ටියට කියලා ෂෙයා කරන්න කමෙන්ට් කරන්න ලයික් කරන්න කට්ටියට කියලා කරන්න කරන්න right හරි හොඳයි අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය අපේ විනිශ්චය දායකත්ව ලැබඳුනේ අපේ ඕෂදී පියුමි විශ්ව තුන් දෙනාම අපි ආරාධනා කරනවා ඉන්න වේදිකාවට අපිට පළවන දෙවන සහ තුන්වන ස්ථාන ත්‍රිත්වය අපිට කියන්න කවුද හිමි කරගෙන තියෙන්නේ කියලා දරණ නැස්නමෝල් කලාගමේ අවුරුදු උළෙලේ අපේ විකට ඇඳුම් තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරාපත් කරගන්න සූදානම් වෙන්නේ තුන්වන දෙවන සහ පළවන ස්ථාන කොහොමද ස්ථාන තුනයි තියෙන්නේ ඒ නිසා ඒ පිළිවිලින් කියන්න තුන් ස්ථානය විශ්ව නේද? අනේ විශ්ව කියනවා. හරි. හොඳයි මම තුන් ස්ථානය. උදයක්. උදේ කුමාරි තුන් ස්ථානය. අපි ගොවි 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 මහත්තයා. පංචී වෙතින් අපි වටිනා ත්‍යාග ලබා දෙනවා. හොඳයි මඩම අපි බලමු විකට ඇඳුම් තරගයේ දෙවන ස්ථානය. ශිරෝමිකා. ශිරෝමිකා ප්‍රනාන්දු දෙවන ස්ථානය. ඕ ලයික් කරන්න කමෙන්ට් කරන්න. එන්න අපි මංචි වෙතින් අපි වටිනා ත්‍යාග ලබා දෙනවා. විකට ඇඳුම් තරගයේ දෙවන ස්ථානය ශිරෝමිකා ප්‍රනාන්දු. එමනම් ප්‍රථම ස්ථානය තොත්ත බබා නිල්මිනි කෝට්ටේගොඩ ප්‍රථම ස්ථානය
හොඳයි මනම් අපි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට සම්බන්ධුන අපේ ආදරණීය කලා ශිල්පීන්ට ශිල්පිනට ඒ වගේම අපේ ගෞරවණීය විනිශ්චය මණ්ඩලය විශ්ව ඖෂධි භූමි ගොඩක් ස්තුති ලබා දුන සහයෝගයට තොතබව සුභවතුම් දරණනස්තමෝල්ට් කලාගමේ අවුරුදු උළෙලින් අපි සූදානම් වෙන්නේ සමුගණයන් ඔබේ නිවසින් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අපේ ආරාධනාව පිළිඅරගෙන අද දවසේ අප සමග සම්බන්ධ වුණ ආදරණීය කලා ශිල්පීන් ශිල්පිනියන් සියලු දෙනාටම දරණ වේඩුවෙන් අපි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම තමයි මේ උදා වුණ සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබගේ සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අපි ආරාධනා කරනවා රැඳී සිටින ටීවී දරණ සමග ලංකාවේ අංක 1 නාලිකාව මේ අවුරුද්ද වෙනුවෙන් වැඩසටහන් ලස්සන වැඩසටහන් ගණනාවක් අපි ඔබ වෙනුවෙන් නිර්මාණය කරලා තිබෙනවා ඒ නිසා රැඳී සිටින්න අප සමග සුබ අලුත් අවුරුද්දක් වේවා ආදරණීය ප්‍රේක්ෂක හිතවතුන් හිතවතියන් ඔබ සියලුම දෙනාට හන්දවෙහි පුදවසි උන්න තනියෙන් සීතලේ ඇයිනාවේ මාමු වන්නට කියපන් මොකදයි කාරණේ ලන්තෑරුන් එළියත් නිවුණ අඳුරින් ගිරුණ සාගරේ කොල්ලෑවේ එල්ලීටිය මහර තනියෙන් පාරුවේ පොදවැස්සේ උන්නා තනියෙන් සීතලේ ඇයි නාවේ මාම වන්නට කියපන් මොකදයි කාරණේ ලන්තෑරුම් එළිය නුනා අඳුරින් දුනා සාගරේ ගොල්ලෑවේ එල්ලි හිටියා මහර තනියෙන් පාරුවේ හැඩකාරින් බෙමෙරියේ පැටලෙන්න ඉන්න හරියේ මට තාම ඉඳ නෑ අනේ ඇයි නාවේ මාමු වන්නට කියපන් මොකද කාරණේ